නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සමදාසදහාම සාරණයමි නමස්කාරවේවා සංගරුවනට සමදාම ආසංග සරණයමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරණසාරනයාමි සාදුු සාදුුසාදුු අපගේ ගුරුදීවත්තුම කල්්‍යයානමිත්‍ර ගෞරුනී පින්වතු ලොකු සාමන් වහන්සේට අපගේ නමස්කාරීවිීවා සාදුු සාතුසා ගරුතර මහා සංග්‍රත්නී අවසරයි පතුනේ පොසොන් මස සීල භාවනා වැඩසටහනේ හවස්වරුවේ සදහම් දේශනාව ශ්‍රවනය කරන්න තමයි අපි සූදානන් වෙන්නේ අදපි ඉගිෙනගන්න බලාපොරෘත්තු වෙන්නේ මෛත්‍රිය ගැන භාගිතුරහසී තමයි අපිට මෛත්‍රී ගැන කියල දුන්නේ මෛත්‍රයේ වඩන්න ඕන කොයි විදිටද මෛත්‍රයේ වැඩෙන්න්නේ කොයි විදිහටද මෛත්‍රය කොයිතරම් දුරට දියුණු කරගෙනයන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකට පාලවෙන්න කලින් මේ ලෝකේ මෛත්‍රය කළගත් තිබනා ඇතැම්ම වවස්සා අපට මුන්න ගැසෙනවා භාගතුනාසේගේ ජාතක දහිශනාවගේ අධ්‍යනය කරගෙන යනකොට අපට මොන ගැසෙනවා. බෝෂථාණන් වහන්සේ අටීටී මෛත්‍රයේ දවුණු කළා අපිට හම්බෙනවා සුනෙත්ත සූත්‍රය වගේ සූත්‍ර දේශනා අධ්‍යනය කරද්දී අපට හම්බෙනවා බෝසතාාණන් වහන්සේ අවුරුදු හතක් මෛත්‍රී දිහාන වඩල සංවට්ට කල්ප හතක් විවට්ට කල්පහතක් මාරුවෙන් මාරුවට දෙව්ලව බඹලෝට බඹලුවෙන් දෙවලුවට මාරුව වී වාසහි කලා කියලා. එතකට බුදුකෙනෙක් පහළවෙන්න කලින් මෛත්‍රයේ තිබුණා දිහාන උපදවලා බඹලෝ යන්න කරුණාව තිබුණා කරුණා භාවනාව දෙහාන වඩල බඹලෝ යන්න දැන් අපට මහාගෝවින්ද සූත්‍රය වගේ දේශනා බලද්දි බෝෂතාානන් වහන්සේ ජෝතිපාලමානව කියවෙලා මාගෝවින්ද පෙරවි බමුණ ලෙසින් උනාහසේ බඹලෝගිය දෙහානඋපදෝලා මෛත්‍රී වඩලා. එතකොට මේ වගේ මෛත්‍රී භාවනාව ඒවිදිහට දියුණු කරගෙන ගිය අවස්ථා බෝෂතාණන් වහන්සේගේ චරිතය අධ්‍යිනය කරද්දී අපට මුණ ගැසිෙනවා. හැබැයි ඒ මෛත්‍රිය වඩලා බෝසතාානන් වහන්සේටවත් ඊඟට තවයාම කෙමලෝක මෛත්‍රී වය ඉන්වනම්ලෝකේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවෙන් බැහරව බුද්ධ වචනයෙන් බැහරව සසරෙන් හිතරට යන්න බෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා මෛත්‍රී භාවනාව තුළින් නිවන කරා හිතදවුණු කරගෙන යන්න. මේක භාගතුන් වහන්සේගේ දේශනා එකඇ භාගතුන්ාන්සේ තමයි අපට නිවන කරාම මෛත්‍රිය දියුණු කරගෙන යන්නේ කොහොමද කියලා දේශනා කළේ. එතකොට උහන්සේ දැන් අපට මෛත්‍රී භාවනාව ගැන දේශනා හම්බෙනවා මජ්ජිම නිකායේ අනුරුද්ධ සූත්‍රයේ වගේ සූත්‍ර දේශනා බලාගෙන යන්නකට අනුරුද්ධ මාරහතන් වහන්සේ මෛත්‍ර භාවනාව කොහොද වඩන් ෝනි කෙල් එක දේශනා කළා. එතකට පැහැදිලිව වනාහසේ දේශනා කළා මහගගත චේතෝ විමුත්තිය අපමාන චේතෝ විමුක්තිය. අප්‍රමාණවසීන් මේ මෛත්‍රී භාවනාව දවුණු කරගෙනය නෑටත් මහත්ගත විදිහට මේ පතරෝගෙන මෛත්‍රී භාවනාව කොහමද දවුණු කරන්නේ කියලා. ඊට පස්සේ පරිත්තාභ දෙවියන්ගේ දිවිලෝකය උපදින්න එල්ඟට අපමානාව දෙවියන්ගේ බම්ඹලෝමේ දෙකම දෙවියන්ගේ බ්‍රහ්ම ලෝකය උපදින්න සංකලෙට්ටාබ දෙවියන්ගේ ෝ ළඟට පරිසුද්ධභ දෙවියන්ගේ ලෝකය උපදදින්න පිරිසිදු විදිහට පිරිසිදුු ආලෝකයක් ඇතිකට ගන්න කහොමුදු දිහානයක්ත් තුළ ඒළඟට පරිත්තාභ පුංචයාලෝකයක් ඇතිව. ඒළඟට විශාලාලෝකයක් ඇතිව. අපමානාභ. ඟට පරි සුද්ධාව පිරිසි දවාලෝකයේ සංකලිට්ට කෙලිටි සහිතා ලෝකයේ ඒකේ දී වනාසේ දේශනා කළා කාමච්චන්දය ව්‍යාපාදය මේවට යටවෙච්ච සිතින් ඒවත් මුසුවවෙච්චිහිසිතින් ඊට පස්සේ නිදමතත් අලස බව සම්පූර්ණය බෑහර නොවිච්ච සිතින් එයා මෛත්‍රයේ වඩනකොට යට සංකලිට්ටාව කයි බරගතිය දුරවිච්චි නැතිසිතින් ඕ මෛත්‍රී වඩනකොට ඒ මෛත්‍රී භාවනාව තුළට කෙනෙටි සහිත ආලෝකයක් කියෙන්නේ. නීවරණ ධර්මියන් බැහැර කිරගෙන මේ මෛත්‍රී හොඳදට වඩිනකොට එයට පිරිසි දවාලෝකයක් ඇති භාවනාව වඩන්න පුළුවන්. මේ වගේ මෛත්‍රී භාවනාව තුළින් ඒවදේටි හිතක් දියුණු කරනාආකාරය විස්තර කළා. ආනන්ද ස්වාමන් වහන්සේ විශ්සර කලාපේ අනන්ද මහරාතන් වහන්සේ. අ්ට ග්‍රහපති අට්ටක නගර සූත්‍රය මාජ්‍යමනිකාය වහන්සේ ඒ මෛත්‍රී දිහානයක සිට විදර්ශනාවට හරවල්ලා අරාත්‍රී දක්වාම මෛත්‍රී දුණ කරන්නක හොමද කියල්ල එක විස්සරයක් ඉග්‍රහයක් දේශනා කළලා. එතකොට එහිටත් වඩා අප සවිස්සරාත්මක වසයෙන් මෛත්‍රී භාවනාව මෙ මේ ආකාරයට වඩන්න ඕනේ මේවිදයට වඩන්න ඕනයේ කියලා දේශනාතුලින් අධ්‍යිනහි කරලා දනගන්න අවස්ථාව තියෙනවා. ඉස්සල්ල බලමුි මෛත්‍රය වඩඕන මෛත්‍රිය වඩන්න ශාස්ෘනාාසේ ක්‍රමද් දෙකක් දේශනා කළානේ. එකක් අපමානාාවචේත විමුත්තිය අනිත්ක මහගගත චේතහූ විමුත්තිය. මහගගත චේත විමුතිය ඔබදාන්නවාමිකේ. විස්සර කරනවා අපිට කොහොමද මෛත්‍රිය දවුණු කරගෙන යන්නේ මෛත්‍රී චිත්තේ මුක්තිය දියවුණු කරන්න ඕනේ සියලු සත්‍යයෝ අවයිරින වෛර නැත්තූ වෙත්තුවා අවේරාහොන්තු වෛර නැත්තූ වෙත්වා තරහා නැත්තූ වෙත්වා අනි ගෝහොත්තු දුක්පීඩ නැත්තෝ වෙත්වා මේ අදීවසින් අෛර නැත්තෝ එ තරහ නැත්තෝ වෙත්වා ඒරිසියා නැත්තෝවෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සෝසයේ ජීවත්වෙත්වා ශාන්ත සුවයට පත්විත්වා කියන අදහසින් සේලු සත්තුයන් කෙරෙහි මෙස්සිත පතුරුවන්න ඕන මේක හොඳට මේ මෛත්‍රිය පැතිරවීමත් තියෙන්න්නේ එතකොට මේ මෛත්‍ර මේක පතුරුුවද්දී හරි ලස්සන විග්‍රහයක් තියෙනවා අපට මෛත්‍රයේ පතුරුවදදී අප්‍රමාණ වසයෙන් පතුරුවන රටාවක් අපීඉගෙන ගත් අපි දන්නවා. එළඟට ප්‍රමාණ වසයෙන් මහක් ගත අන්ුද්ධ මහරතන් වසී ඒ සූත්‍ර දේශනාවදී විග්‍රහ කළා එක ගහක්කයට වාඩිල්ල භික්ෂුවක් කල්පනා කර මේ ගහයටට ඉන්න සීියලු සතයෝ අවේරා හොන්තු වෛර නැත්තූ වෙත්වා දුක්පීඩා නැත්තුූ වෙත්වා සූසීජී වත්වෙත්වා ආදී වසීන් අවෛරී වූ සිතඔහු පතුරුවනවා මේ සීලු දෙනාමමි වෛර නැති අයි වෙන්න ඕනේ වෛර නැත්වූ වෙත්වා තරා නැත්තූ වෙත්වා ආදී වසං මේ භාවනාව මේ විදිහට වඩක්දී මෛත්‍රිය මේ විදියට පතුරු අද්දී එකක් තියෙනවා මික දියුණ කරගෙන යන්න කාරණාව. භාගිතුන් වන්සේ දේශනා කළ නේද උදේවරුවේ ශාස්ෘනාන්සේල්ලඟට කෙනෙක් කෙනවා. ඔහ සටකපට මායන්න ඇති අවංක පුද්ගලයකෙන් ඕන කියවා. හවස්සරේ තතාගතියන් වහන්සේ ධර්මය දේශනා කලාට පස උදේවරයි හවස්සනකු ටරහත්තයට පත්තිෙනවා. මේ සසර ප්‍රශ්නය අවසං කරනවා. එක එච්චරට අවංකවෝම එක කලා සටටකපොට මායානෑ. අවංකා අදහසිී කළේ. නහතමානීව සාසරනාසය කිරේ පැහැදන සිටින් ය කලා. එහෙමනම් මේ මෛත්‍රී භභාවනාව කරන කොටාත් ඔබට මේ කෝඹනාවෙනවා. ඒතමයි. මම වෛරෙන් ඉස්සල තමන්ට මෙසිත පතුරුවන් ඕනේ. ඉස්සල තමන්ට මෙසිත පතුරු අද්දී අවක ඔබ අවංකවෙන්න ඕනේ අවංකෝම හැඟීමෙන් ඔබට තියෙන් නඕනේ මම වෛර නැත්තික් වෙම්වාකන අදහස. අවංකෝ මඔබට තියෙන් ඕනේ මම තරහා නැත්තෙක් විම්වාගෙන අදහස. එ හැඟීම ඔබට තියෙන් ඕනේ මම ඊසියා නැත්තෙක්වවාගේ අදහස හැඟීමට තියෙන් ඕනේ. මම දුක්පීඩා නැත්තක්වවාගේ නවංක අදහස හැගීමකට තියෙන් ඕනේ. මම සුවසී ජීවත්වෙන්වාගේ නවංක අදහස හැඟීම ඔබට තියෙන් නඕනේ. මම ශාන්ත සුවයට පත්වෙන්වාගේ නවංක අදහස හැඟීම ඔබ හිතී වැඩගරන්න ඕනේ. මේ අදහසේ පිහිටි ඔබේ සිත. මේ අදහසිං ඔබ මෙස්සිත වඩද්දී ඔබට අවංකවම මෙසිත වැඩෙනවා ඔබේ අවංකත්වය මත තමයි ඔබ අවංකෝම වෛර නැති සිතකින් වහසේ කරන්න කැමති කෙනෙක් විදිහට ඔබ අවංක හැඟීමකින් එක වඩක්්දී තමයි ඔබට අවංකෝ මෛත්‍රී වැඩෙන්නේ ඔබට තරහා නැතිසිටන් අවංක හැඟීමෙන් ඔබ එක සිතද්ද සිහිකරදදි තමයි ඔබට අවංකෝ මෛත්‍රී වැඩින්නේ ඒාව නැත්තෙක් විමවාක අවංක අදහසින් ඔබ හිතද්දි ඒ අවංක අදහසමත තමයි ඔබේ මෙසිත වැඩින්නේ දුක් පීඩා නැත්තෙක්විවාසාස්වීට් පත්තිම්වා කියලා බවංකවෝම කල්පනා කරන කල්පනාවට අනුව තමයි ඔබේ මේ මෙසිත වැඩිඉන්නේ. දැන් ඔබ ඒ ඔබ තුල්ල ඇතිවෙච්ච මේ මෙසිත ඇත්තම මම වහි වර නැත්තෙක්විම කියෙන ඇතිච්ච අදහස තැක පතුරුවනවා. ඔබ ඉන්න නිවසෙන. ඔබට පුළුවන් නිවසේසිට මෙස්සිත පතුරුවන්න මේ නිවසේසිටට සියලු දෙනා වෛර නැත්වූ වෙත්වාෙන අවංක අදහස පතුරුවන්න ඕනේ මේ නිවසේසිටන සියලු දෙනා තරහා නැත්තූ වෙතුවාකෙන අවංකාදහස ඔබ ඔබේෂටන් පතුරුවන්න ඕනේ මේ නිවසයේ සිරදු සියලු දෙනා ඒරිසියා නැත්තූ වෙත්වාගේ නවංකදහස දුක් පීඩා නැත්තූ වෙත්වා සුවසේ ජීවත්වෙත්වා සාන්ත සයට පත්තිත්වා කියන අවංකා අදහස ඔබ පතුරුවනවා ශරිද එතකොටට ඉල්ලඟට මේ අවංක අදහස ඔබ පතුරුවදී ඉල්ලඟට ඔබට පුොළුවන් ගමේ ගමී සිටින සියල දෙෙන දික ලොකු ගැඹරකට යනවා මුල ඉඳල මේ කාරණාව ස්සල තේරුම් ගන්න අවංකා දහසෙන් මේක වඩන්න මෛත්‍ර වඩන්න ඒළඟට මේ විදිට මේක වඩන්න තියන කියන කාරණාව මුලදය තේරුම් ගන්න මේ ලොකු ඉග්‍රහයක් විස්සරයක් අපට ඉගෙන ගන්න තියෙනවා ඒළඟට ඔබ ගමී සිටින සියලු දෙෙනට නගරයේ සිටි සියලු දෙනාට ඔබ මේවිදිේට අවංකම අවංකා අදහස ඔබට ප්‍රබලෝම බලපානවා ඔබේ අවංකත්තය ඔබ හොඳෝට හැගීමෙන් මෙ සිත වඩන එක. මෙ සිත වඩනොවා කියන එක. මෛත්‍රයේ පතුරෝනවා පතුරහනවා කියලා කියන්නේ වචනයමු විතරක් නෙවෙයි. ඔබේ හැගීමෙන් ග පතුරුවන්න්න ඕොන මෙ සිත. අවංකෝ බ මෙ සිත පතුරුවන් ඕනේ. එදකොට ගමහි සිටින සියලු දෙනා. ඔබේ හැඟීමක් තියෙන්නවා නඔබට මේ ගමී සිටින සියලු දෙනාම. අවංකෝ මේ සලුද වෛර නැත්තූ විත්වාහ කියලා මේ නගරේ සිටන සියලු දෙනා වෛර නැත්තුූ විත්වා තරහා නැත්තූ වෙත්වා ඒර්සියා නැත්තුූ විත්වා දුක්පීඩා නැත්තුවූ විත්වා සෝසේ ජීවත්විත්වා සාන්ත සුවයට පත්තිත්වා කියල අවංක අද හසක් අවංක හැඟීමක් ප්‍රපතිතියනුව ඟට මේ ල පලාතයේ සිටින රටේ සිටින මේ ලෝකයේ සිටින සියලු දෙනාකිරීම සමානෝ එක හා සමානව බෙදන්න බෑ පුද්ගලයෝ මෙයාට මෙච්චරක් මෙයාට මෙච්චරක් කියලා නෑ. ඒ සෑම සත්‍යයකුටම යම්තා ඇතුකට ඔබට හිතන්න පුළුවන් මනුස් ඔට මතක්වෙන්න හැඟීමට මනුස්සෙවිතරයි න මනුස්සියෝනවෙයි න නොපෙනන සියලෝ සත්තුයොල් යම්තාක් සත්වය ඇද්ද අවයිරී වූ මෙස්සිත ඔබේ හිතය වැඩ කරන්න ඕනේ. වෛර නැතිහිත ඔබේ හිත වැඩගරන්න ඕනේ. එතකොට දැං ඔබට හැඟීමක් කේවේ මෙලෝක කිසි කෙනෙක් කඔබට තරහකාරෝ නෑ. මේලෝක කිසි කෙනෙක්ට වෛරී පුද්ගලෝ නෑ. මෙලෝක කිසි කෙනෙක් කොබට දේශ කරණ හිතකින් ඔබට වාසය කරන්න දේශ කරන පිරිසක්නෑ. ඔබේ හිත ඔබ පිරිසිදු කරනවා. කෝමද ඔබ හිත පිරිසිදු කරේ. අවයිරී හිත තරහ නැති හිත ඒරිසියා නැති හිත දුක් පීඩාවට ගොදුරු කරන්නාව හිත දුක්පීඩාවෙන් තොර වෙච්ච හිත ඔබ දියුණු කරනවා. ඊරිසියාවෙන් තොර හිත ඔබ දියුණු කරනවා. එතකොට මේේදිහට... අවංකවම මෙසිත පතුරුවද්දී ඔබට මුලදීම කිව්වා අවංක හැඟීම බොට වනේ කියලා. එන දැන් කල්පනා කරන්න. ඔබ අවංකව මේ මෙසිත පතුරුවද්දී, මෛත්‍රීසාගත සිත පතුරුවද්දී ඔබේෂිත ඒ මෛත්‍රිය තුල්ලම හිත පහදිනවා. ඒ මෛත්‍රිය තුළිම් වෛරනැති හිත කෙරෙහි ඔබේ හිත පහදිනවා. තරහනැති හිත කෙරෙහි ඔබේ හිත පහදිනවා ඒක්තියෙනව ලොකු ප්‍රබෝධමත් බවක් ප්‍රමුදිත බවක් ඔබට වෛරක්කාරයු නෑමි ලෝකයේ තරාකාරයෝ නෑමේ ලෝකේ. ඉරිසියාාවක් කෙනඩික් කෙරහි හටගන්න තිස්වභාවවිට ඔබේ හිත පොඩ්ඩ පොඩ්ඩ බ හිත දුණ කර කර දියුණු කර කර හදන්න ඕනේ ඔබට ඉරිසියා කාරයෝනෑ ලෝක ඔබේ හිත කෙසි කෙනෙකට රිසියා කරන්න නැති මට්ටමට ඔබ හොඳට මේක වඩල 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 හිත හොදට හදන්න ඕනේ. දුක්පිීඩාවක් කෙනෙක් නිසා හටගන දුක්පීඩාවකට ගොදුරු නොවේ නිසිිතක්. මෙස්සි තක් ඔබේ හිතේ ඔබ පවත්වවද්දී ඔබේ හිතේ ඒ අවංකාදහසින් ඔබ මෙත් සිත පැතිරුුවනං ඔබේ හිත ඒ කරෙහි පහතිනවා ඔබේෂිත ඒ තුළ පිෂිටනවා ඔබේහිත ඒ තුළ පහදිද්දි ඒ තුළ පිෂිට අද්ද මෛත්‍රය තුළ පහදිද්දි මෛත්‍රයේ තුළ පිහිට අද්දී ඔබේෂිත ඉන්ද්‍රියක් වඩන්න පටන්ගන්නවා ඒ ඉන්ද්‍රීට කියනවා පහති ෂිත ඔබේහිත ඇතිවිවෙච්චි පැහැදීම ශ්‍රද්ධාව මෛත්‍රිය කරෙහි ඔබේ හිත ඇතුවිච්චි ශ්‍රද්ධාව. මෛත්‍රිය ගැන ඔබේ හිත ඇතිච්ි පැහැදීම ඒ ස්්‍රද්දාව වෛර නැති හිත කෙරෙහි තරහ නැති හිත කෙරෙහි. ඒරිසියා කරන ඒරිසියාවෙන් තොරොවෙච්ච හිත කෙරෙහි. දුක්පීඩාවෙන් තොරවෙච්චි හිතකිරෙහි. එකටික කිරීම ආදී අකුසලයට යන්න නොදී ඔබ සියලො සත්වයෙන්ගේ කෙරෙහි ඇතිවෙච්. මෙස්සිත කෙරෙහි ඔබේ හිතව උපන්න මෙස්සිත කෙරෙහි ඔබේ හිත පැහැදුනානං ඔබේ හිත හිත තුල පැහැදීමක් ඇති වුනාානං ශ්‍රද්ධහාවක් ඇතිවුනානං ඒතුළින් ඔබට වැඩෙනවා ස්්‍රද්ධා ඉන්ද්‍රිය. මෛත්‍රී චික්තු විමුක්තිය තුල. මෛත්‍රීිය තුල්ල ඔබේ ඉහිතයේ ඇතිවෙනවා ස්්‍රද්ධා ඉන්ද්‍රිය. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ත තවතවත් බේ හිතතුල්ලින් ඔබ දියුණ කරන්න ඕනේ. මෛත්‍රියයතුල ඔබ දැන් දිුණු කරගෙන යනවා ශ්‍රද්ධා ඉන්ද්‍රීිය ස්්‍රද්ධා ඉන්ද්‍ර භාගතුාහන්සේ වදාලා සද්ධහා ඉන්ද්‍රිය කොහේදී දැක්ක යුතුද කියෙන ාස්ෘනාාසිය හනුව භාගතුන්නාසේ මුත්තර දුන්නා ඒ සද්ධහා ඉන්ද්‍රිය චසු තෝතාපත්ති අන්ගේසු සෝතාපන්න අංගහතර තුළ සද්දාා ඉන්ද්‍රී දැක්ක යුතුයි. බුදුරජාණන් වහන්සේ කිරී නොුසසිල්ලන පහැදීම. ධර්මයකිරී නොසිලින පැදීම ස්්‍රාාවක සංගරත්නී කරී නොසිලිල්න පැහැදීම ආරිකාන්ත ශීලය. තකට මේ කරුණුහතර සෝතාපත්ති අංග. එතකට මේ සෝතාපත්ති අංගයන් තුළ දකින්න කියනවා ස්්‍රද්ධා ඉන්ද්‍රිය. අර සද්ධා ඉන්ද්‍රිය. මෛත්‍රිය තුළින් ඔබ ඇති කරගත්ත මෛත්‍රය ගැන්න ඒ මෛත්‍රයේ තුළ ඔබේ හිතී හොඳට මෛත්‍රය වැඩෙද්දී වැඩෙද්දී ඔබේ හිත තුළ ඒ ඇතිවෙච්ච ස්්‍රද්ධාව ඒ මෛත්‍රය ගෙන ඇතිවෙච්ච පැහැදීම ඒක දියුණු කරගෙන යනකොට ඔබට ශ්‍රද්ධහා ඉන්ද්‍රියය බලවත්වෙනවා ශ්‍රද්ධහා ඉන්ද්‍රියෙන් ඔබ පෝෂණය වෙනවා ස්්‍රද්ධා ඉන්ද්‍රියයේ ඔබේ හිත තුළ හුදුවට වැඩෙන්න්න පටන් ගන්නවා ඒක ඔබ හොඳට දියුණුකරගෙන අන්න ඕනේ. හොන්දට මේක වඩන්න ඕනි ශ්‍රද්ධහා ඉන්ද්‍රිය. ම ඒත් තුලම ඉන්ද්‍ර ධර්ම දියුණු කරන්න ඕනේ. ඒනඟට මේ මෛත්‍රය වඩදදි ඔබ වෛරනැති තරහ නැති, අවයිරීවු මෙස්සිත ඔබ දියුණුකරගෙන යනකොට. සියලු සත්‍යයෝ, සබ්බේ සත්හා, අවේරි නෝහොන්තු කේමිනෝහොන්තු නිර්භයවෙෙත්වා සුකිි නෝහොන්තු සැපවත්වෙත්වා සද්ධායාදි මුච්චති ස්්‍රද්ධාව ඒතුළ පිහිටවද්දිී තුළ බැසගනිදි ශ්‍රද්ධාව සද්ධන්ද්‍රියම් පරිභාවිතා හොන්ති මෙත්තා චේතා විමුති ශ්‍රද්ධායින්ද්‍රියම බලවවෙලා යනවා මෛත්‍රී චිත්තව ඉමුත්තියතුළ සබ්බේ සත්තා අවේරි නෝහොන්තු සියලු සත්‍යෝ වෛරනැත්තූ වෙත්වා කියලත් කේමිනෝහොන්තු නිර්භයි වෙත්වා සුකිිනෝහොන්තුති සැපවත්වෙත්වා කියලා ඔබ මේවිදයට අවංකෝම ඔබේහිතින් අවයිරී හිත පතුරුවන්න ඔබ ය මුස්සාහයක් ගන්නවද ඔබ අකුසලීෙන් හිතමු දෝගන්න කුසලයක් තුළ මේ හිත පවත්වන්න යමුත්සාහයක් ගන්න ැ ලොක්කු යුදධයක් කරලා තම මේ කහ දන්න තියෙන්නේ ඇ අප සසරක්ම අපි පුරදු කරගන්න ඇවිල්ලතියෙන් අපි හිතයෙන්නේ ඇමතිස්සම වෛරි පැත්තට යන්නමයි. තරා ඇතියන්න පැත්තට යන්නමයි. ඊරිසියා ඇතිවන්න පැත්තට යන්න මයි තව කෙනෙකුට දුක් පීඩායවක් එන්න පැත්තට අ මනුහරදියක් කරපුහම යම් කිති කෙනෙ අපි කැමතියාගේ දුක ක් අපේ හිතේ ස්වභාවය තමයි තව කෙන දුක කැම තිී අපේ එයාත් එයා දුකට පත්වනවා නොහොදයි එයාට මෙහෙම කරදරයක්ක් නො නොහොදයි එයාට තේරෙ යෙතකොට මාමක මම කියපුවා මංකරපුයවා මං මෙහම කරද්දිි මෙහම කරදදිකි කියා එන්න ඔලුවටවා අර හිතේ තියෙන පොලි තරහ ගතීතිේ තමයි මි පණලිට. එතුට තරහාගතියෙන් අපිට නිදහස්සන්න ඒකින් හිත මුදෝහ ගන්න අපට ඕමනා කරනවා යම්කිසි වීරිය යම් කිසි උත්සාහයක් ඕනේ. එදකොට මේ මෛත්‍රයේ වඩනකට ඔබතුල ඔබටම පේනවා ඔබේ අභ්‍යන්තරයේ තුළ ඒ වීරිය වැඩෙනවා. එ නූපන් කුසලය උපදෝන් වන ඔබතුළ වීරියත් තියෙනවාදැ එක් නූපන්් ගසලය උපදවන්න. අවයිරීෂිත අවංකෝම උපදවන්න ඔබට කොයිස්සාහයක් ගන්න වෙනවා. තරහණ තිහිතවඔබට උපදෝගන්න ලොක උත්සයක් ගන්න. එරිසියෙන් තොරවෙච්චිහිත ඔබට උපදෝගන්න ලොක උත්සයක් ගන්න වෙන. ඒළඟට අන්නයට දුක්පීඩාවට පත් නොවේවා කියන අවංකා අදහසමක කියන්නේ. සාමාන්‍ය හිතන්න බළුවන් අවංකා අදාහසියෙන් හිතන්න අමාරයිනේ. අවංකෝ හින්න ඒ අවංකත් ලමකාතරයක්න්න නොදයි. අවංගම අදහ අවංකාදල සත්‍යයෝ සට දන්න බළුවන් සුවසයේ ජීවත්වෙත්වා සාන්තසුවයට පත්වෙත්වා කියලා අව අහස්ථන්න ඔබට අං ඒ අවට මේ ගන්නාවූ කුල්සාහය අවංගම අදහ ගන්නාසා ස මේ ඉන්ද්‍රයක් විදිට ඔබේ ජීවිතයේ දියුණ වෙලා යන්නවා කාලයක් ඔබ හොඳට පුරුදුකරගෙන යනකොට අවංකෝමඔබ මේක මෛත්‍රයේ පුරදු කරගෙන යනකොට අ වීරී ඉන්ද්‍රියයක් විදිහට ඔබ හිතන් දියුණුලන දැම් මේක දැන් මෛත්‍රය වඩනවා කියන එක බුදු කෙනෙක් පහල නොවිච්ච කාලෙත් මිනිස්සු දියුණු කළා මෛත්‍රී ධ්‍යාන පදෙව්වා පලන ධ්‍යානපදවත් මෛත්‍රය තුළ තොට මෛත්‍රී ධ්‍යනපොදළ බම්බලෝගිය හැබැයි ඒ මෛත්‍රිය තුළ ඉන්ද්‍රී ධර්මයන් දියුණු කරලා මේ නිවන්මගක් කොස්සේ ආර්යෂ්ඨාංගික මාර්ගයට යොමු කරගෙන නිවන කරායනම අාවතක් දැනගෙන හිටිනෑ ලොක කවරුත් ඒක මතු කරලගත්තේ බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් පහල වෙන්න ඕනේ ඒ නිවන්මගක් කහොයාගන්න එනි සවනාසිට කියන සුගතය කියලා එතකොට නිවන් මග මේක පැහැදිලිව නිරවුල් කරගත්තේ මේ මෛත්‍රයක් තුළ වේ වාර්යස්ථයික මාාර්ගය වැඩෙන ආකාරය සාස්රෘන්ස් තම හොයා ගත්තී. එතකට ශස්සරෘන් වහසසි තමයි පැදිලි දේශනා කළේ මේ විදිහයට මෙසිත පතුරුවන්න මේ විදියට මෙසිීත පතරෝල මේ විදියට මේක දියුණු කරගෙන යන්න. එතකොට දැ මෛත්‍රය තුල ඔබ අවංකෝම මේ උත්සාහය ගනිීදදී අවංකත්යෝ බිහිතය ඔබ දියුණු කරගෙන යනකොට ඔබට ඊළඟට වැඩින්නේ වීරිය අකුසල් දුඩු කරන්න කුසල් දියුණු කරගෙන යන්න නූපන් කුසල් උපදවන්න නෝපන්න්න කුසල් නෝපදවා ඉන්න උපන් අකුසල් වඩ වඩා බලවත්ව දියුණු කරගෙන යන්න නෝපන් කුසල් උපදවන්න උපන් අකුසල් ප්‍රහාණී කරන්න ඔබට කැමැත්තෝනි වීරිය අරබන් නෝනේ හිත දැඩි කරලා ගන්න දැඩිවකම ඉන්න ඕන ාවංක අදහස තුළ දට දැඩිවම ඉන්න ඕනේ එතකොට මේ හිත මේදිහයට පවත්වද්දී කැමැත්තින් වීරියෙන් උත්සාහෙන් දැඩිව ඔබ මේ අදහස තුළ පිහිටලා ඔබ මෙස්සිත පතුරු අද්දී ඔබ තුළ දැන් වැඩ කරන්නේ මෛත්‍රී තු වීරිය ඉන්ද්‍රියයි ේර ඉන්ද්‍රිය බලවත්වෙලා යනවා වර ඉන්ද්‍රිය ඔබේ ජීවිත අංගයක් විදිීට වැඩෙනවා දැන් ඔබට නිවනු මඟට පිවිසිදු පුළා ඔබට මේ තුල ඔබේ හිතේ අකුසලයක් උපදි නැතුව නිවල් මගට යොමු කරන්න පුළුවන් එන්ද්‍රියයක් වැලෙනවා මෛත්‍රිය තුළ ඉන්ද්‍රියක් වැරෙනවා ඒළඟට ඔබට මෛත්‍රිය තුළ තවතියෙනවා ද මේක හොඳට මෙස්සිත පතුරු අද්දී ඔබ වෛර නැත්තෝ වෙත්වා කියන අදහස තුළ ඔබ වාසයකරන්න ඔබට සිහයක් ඕනේ. කයේ සිහිතයාගන්න ඕන බ. ඒළඟට ඔබේ හිතේ ඔබට අකුසලයකට යන්න නොදී නිදි මතක ටලකම්කට යන්න නොදී කාමච්චන්ද නීවරණයකට ව්‍යාපාද නීවර්ණිකට යන්න නොදී ඔබතු ලොබ සිහිය පවත්තගන්න ඕනේ. අර අවංකා අදහස තුළ අවංක හැඟීම තුල ඔබේ යහිත ඔබ පවත්ව ගන්න ඔබට මොනා සිහි අංකෝනේ. හරිද එතකොට දැම් මේ සිහිය. ඒළඟට ඔබට ඒ සිහිය ඕනේ ඔබේ විඳීම තුල ධර්මයන් තුළ හ මොහොතකම ඔබේ හැම අවස්ථාවකදිම ඔබ පවත්වන ඉරියව්වක් කිරියවක් ගානේ සිතන සිතිවිල්ලක් සිටවිල්ලක් ගානේ ඔබොට ුවමනා කරන අර මෛත්‍රීය තුළම හිත පවත්වන්න. අවයිරී වූ හිත තරහා නැතිහිත ඒරිසියාවෙන් තොර හිත තව කෙනෙකුට දුක්පීඩාවක් කැමති නැතිසිත සියලු දෙනාගේම සාාන්ත සීත පත්වෙච්ච හිත කැමති ඔබේ හිත, මේ පෙරලෙන් නැතිවෙන්න හපව අකුසලේකට ඔබට සිහි ඕනේ ආතාපි කෙලෙස්තවන වීරියෙන් යුතු කෙලෙසුන් ප්‍රහාණය කරන නුවනින් යුතු වනාව පිහිටවාගත්ත සිහියන් කොබට ඕනේ ඒම නැතිවුණුවත්. ඔබේ සිහි බිඳිච්ච ගමන් ඔබේ හිත වෛරයට පෙරලෙනවා. ඔබේ හිත තරට පෙරලෙනවා. ඔබේ හිත ඉරිසිාවට පෙරලෙනවා. ඔබේ හිතේ කටක කරනට පෙරලෙනවා න්නට දුක්පීඩා දෙන්න හිංසාපීඩා කරන්න ඔබේ හිත පෙරලෙනවා ඒකට ඔබට ඕනේ මනාකොට පිහිටපුත් සිහයක් ඕනේ. එතකොට ආංගේසිහිය ඔබේ ජීවිතයේ එන්ද්‍රයක්ක්කු දිහිට වැඩෙනවා. ඔබ අවංකෝම මෙසිත පතුරුවද්දී අවංකදහසින් ඔබ මෙසිත ඔබ පතුරුවදදී ඒ සිහිය ඔබට ඉද්‍රියෙක දිහිට වැලෙන්න පටන්ගන්නවා ඒ ඉන්ද්‍රියයට කියනවා සතිීන්ද්‍රිය එතකොට සබ්බේ සත්තා අවේරිනෝහොන්තු සියලු සත්යෝ වෛර නැත්තෝවෙත්තුවා කේමිනෝ හොන්තු නිර්භයවෙත්තුවා සුखිනෝහොන්තුති සියලු සත්තුයෝ සැපවත්වෙෙත්වා සති උපඩඨාපේති සිහිකර කරමයා සිහිය පිහිටවාගෙන වාසී කරනවා. මේ තුල සිහිය පිහිටවාගෙන වාසය කරනවා. සති උපොට් උපට්තා පේති. සතිීන්ද්‍රිය පරිභාවිතෝ හෝති මෙත්තා චේතෝ ෝයමුත්ති. මේවදිහට මෝගේ සිත සති ඉන්ද්‍රිය තුළ පිහිතා අතියෙද්දේ ඔහු මෛත්‍රයේ චිත්තවේ මුක්තිය තුළ සති ඉන්ද්‍රිය ප්‍රගුණ කරනවා. සිය නැමතන්ද්‍රී. ගුණ කරනවා. බලන්න අකුසලයක් නෝපදවගෙන දැන් මෛත්‍රී ධ්‍යානයක් එපදව්ව අට පස්සෙ ධ්‍යහානයක් තුළ අකුසල්ලපදනස බහමයක් නෑ. අකුසලෙන් බැහැවිවෙච්ච සයි විච්චේව කාමයහි විවිච්චා අකුසලෙහි දම්හි අකුසලයකට යටවිච්චි හිතක් නෑ. එතකට දැම් මේක. ඒ අකුසලේකට යට නොවෙච්ච හිතින් දිහානයක් තුළ මෛත්‍ර ධ්‍යානයක් තුළ වාසය කරන කෙනෙකු හිත තුළ එයා චූට චෝටි අකුසලේ පවා හඳුනාගෙන ච චටි දේවල් පවා හඳුනගෙන ඒ ඔක්කොම දුරු කරගෙන අවංක හැඟීම මේක දවඩු කරගෙන යන්න ඕනේ දැන් ච චට අකුසල් කියලා කියන්න සමහර අකුසල් තියෙනවා අපිට තේරෙන්න සමහරවෙලාට මේ අකුසලයක් කියලා අපි සාධාරණී කරලා ගන්නවා මම මේ කරනදී සාධාරණය කියලා නමුත් නිවන් මඟට සාධාරණකුසලයක් ඒ අකුසලය හෙමීට අපි අයින් කරන්න වනේ පොඩ්ඩ බොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ අපි අයිං කරන්න ඕනේ සමර් අපිට ඇත්තටම අපිට ගොඩාක් කලාවට තියෙන්නේ නොවැට හීමමයි කුසල් අකුසල් තේරුම් බේරුම් කරගන්නේ අපි සමාධිත්්තියන්නේ සම්මාධිට්ටියෙන් තමයි අපිට පෙන්නන්නේ මෙයයි කුසලය මෙ අයි අකුසලය මෙ අයි කුසල මෝලය මෙයකුසල මෝලය එතකොට මේ ඔක්කොම අපි හඳුන ගන්නේ මේ සම්මාදිිට්ටියෙන් සම්මාදිිට්ටිය ඒ මනා දැක්ම ආර්්‍යස්ටායික මාර්ගීයට පිවිසෙන දොරටුව සම්මාදිිට්ටිය එතකොට සම්මාදිිට්ටියයෙන් තමයි අපි දැනගන්නේ අපට මේ මත මෙහිවිදිීට දියුණ කරගන්න ඕන මේ කල්පනාවමවිදිීයට දියුණු කරන්න ඕේ මේක මේවිදිීර දියුණු කරන්න ඕනේ ඒ ඔක්කොම අපට පෙන්නුම් කරන්නේ අපේ දැක්ම සම්වාධීට්්‍යයයි. එතකට එතෙන්ට යන්න අපිසිහිය හොඳට බලවත් කරන්න ඕනේ සහය බලවත් කරලා ඒසි ඉන්ද්‍රියක්විදීට හොඳර දියුණ කරන්න ඕේ සතති ඉන්ද්‍රියන් ාවි සතිීන්ද්‍රිය පරිභාවිතහෝති මෙත්තා චේතෝ විමුක්තිීති. මෛත්‍රී භාවනාව තුළ ඔහු සති ඉන්ද්‍රිය දියුණු කරනවා. ඉල්ළඟට තියෙනවා සබ්බේ සත්තා අවේරි නෝහොන්තු සියලු සත්‍යෝ වෛර නැත්තෝ වෙෙත්වා කේමිනෝහොන්තුු සේලු සත්‍යෝ නිර්භාහයවෙේත්වා සුකිිනෝ හොන්තුූති සැපවත්යෙත්වා නදහසිංහ හෝ චිත්තං සමාධහතිහිත හොඳුවට ඒතුළ හිත පහදව පහද හොඳුවටිත සංසිදෝනවා සමාදින්ද්‍රිය පරිභාවිතාහෝති මිත්තා චේත විමුත්ති හිත හොඳුවට සංසිදීගාට පස්සේ ොඳට හිත සංසිදුනට පස්සේ මේක හොඳට හිත සැහැල්ල වෙලාගේ හෙල්ලා කයිට සැපයක්කඇවෙල්ලා හොඳ චේතුල හිත සමාධිවත්වෙනවා මෛත්‍රයේ තුළම හිත සමාධිවත්වෙනවා විච්චේව කාමෙහි කාමයන්වෙෙන් වෙනවා විවිච්චා කකුසලේහි දම්මයහි අකුසලයෙන් හිත වෙෙන්වෙනවා ඇවිච්චේව කාමයෙහි විච අකුසලෙහි දම්මයෙහි සවිතක්කං සවිචාරා විතර්ක විචාර සහිත ඒ කියන්නේ එයාගේ හැගීමද පවත්තනක වෛරණැත්තුූ විත්වා තරහ නැත්තෝ එත්තුවා අදීවසින් විතක් විචාහි වැද කරනවා. එතකොට මේ විතක් විචාර සහිත පලවෙනි දිහානය උපද වෝගෙන වාසී කරනවා. එතකොට, ඒකත් ඔහුට එකතු වෙන්නේ සමාධීන්ද්‍රීටර් ගේ අංගයක්දට ඔහුගේ ජීවිතීයට වැඩෙනවා සමාධිය ඉන්ද්‍රයක්ක දීට දියුණු වෙනවා සමාධීන්ද්‍රීය එ ඔබට පේන ඇති හොඳට මෙයා අවංකෝම දියුණු කරපුගෙනෙක්වෙෙන් ඕොනේ ඒකන්නේ අවංකෝම දියුණු කරගෙන කියන්නේ ඒගේ හැඟීම හැමතිස්සේමේම් තියෙන් නොනේ මම වයිට නැත්තේ කිල්ීම කිය නා අදහස හැකීම තරහා නැත්තෙක්වම් වාගේන අවංක අදහස්ස හැඟීම වැර තියෙන්න්න ඕනේ ඊර්සියා නැත්තෙක්ුම් වා කියන අවංකා අදහස්ස හැඟීම තියෙන්න්න ඕන ඒවගේම මයාගේ හිතවේ වැඩ කරන්න ඕනේ තව කෙනෙක් අවටිඉන්න කෙනෙක්වවා වටපිතන්න කෙනෙක්වවා ඒ හැම කෙනෙක්ම වෛරයක් කොපදුවන් නැතු ඉන්නඕනේ තරහක් කොපදුවන්න නැතු ඉන්නඕනේ ඒර්සියාවක් කොපදුව ැතු ඉන්නඕේ දුක් පේඩාවක් උපදුවන්නතු ඉන්න ඕනේ සවසීල ජීවත්ෙන්නේ ඇල ශාන්ත සුවයට පත්තෙන් ඕනේ කියලා අවංක අදහස ඔහුතුල වැඩෙන් ඕනේ තර මේ ආවංකා අදහස ඔහුතුල වැඩෙද්දී ඊළඟට යට තියෙනවා සබ්බේ සත්තා අවේරිනෝ හොන්තු සමාධිමත්්‍යතමක වැඩෙද්ද ය මෙයාගේ භාවනාව මේ අකරගෙන යන එක නවත්තන්නේ තව දුරටත්මයක දෙදවුණු කරනවා සබ්බේ සත්තා අවේරි නෝහොන්තු සියලු සත්්‍යය වෛර නැත්තුූ වෙත්වාකින අදහසින් කේමිනෝහොන්තු නිර්භයවෙත්වා ඉල්ඟට සුකිිනෝහොන්තු සැපවත්වෙත්වා ප්ඥාය පජානාති මෙද ප්‍රඥ්ඥාවෙන් හඳුන ගන්න වාද මේගේ ප්‍රඥාව ිකටික වැඩෙන ඇයි අංක හැඟ මෙයා දවුණු කරගෙන ආාවනේ උම වෛර නැත්තෙක්වා තරා නැත්තෙක්වා කියෙන අදහස මෙම වාවිර නැත්තෙක්වා තරහ නැත්තෙක්වා කියෙන අදහස නිරසියා නැත්තෙක්වා දුක් පීඩා නැත්තෙක්වා කියල මේ දියුණු කරග නාපික පාවුල්ලේ ගෙදර සිටන සියලු දෙනාම වහිර නැත්තෝ වෙතුවා තරා නැත්තවෝ වෙත්වාදී වශයෙන් දියුණු කරග ෙනාපු අදහස ඒ හැඟීම එතකොට මේවයින් ඔහුගේ ප්‍රඥාව ටික 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 මෝරන්න පටන් ගන්නවා හේතුව දැමයා මේක හොඳට දියුණු කරගෙන යනකොට තමයි යාට වැටහෙන්න පටන්ගන්නේ මෙනි මෙතන වෛරය ඇතිවෙන තැනක් මෙනි මෙතන තරහා ඇතිවෙන තැනක් මෙන්න මෙතන ඉරිසියා ඇතිවෙන තැනක් මෙනි මෙතන දුක්පීදාව ඇතිවෙන තැනක් මේ කොහොමද මේකින් නිදහස් වෙන්නේ මෙතැන ඇතිවෙන වයිරිංග ංකහොද නිදහස්වෙන්නේ. මේ මොහොත්තේ මේකේ සම්බන්්ධීන් ඇතිවෙන තරහාාවෙන් මංකෝොමද නිදහසවෙන්නේ තට එයාගේ ප්‍රඥාව පොඩ්ඩ 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 මෝර්නවා අ අවංකෝම මෛත්‍රී වඩනිික ඔස්ස ඒ මෛත්‍රී හොඳට දියුණුවේගෙන යනකොට තමයියාගේ ප්‍රඥාව පොඩ පොඩ්ඩ පොඩ පොඩ් ෝර්ග වෙන මෝරගෙන යන්නේ යාම නෝනීං කල්පනා කරන නෝනිිග වවසනවා මේ වෛරයේ මෙතනින් කොහොන් මේ එක අයිංකරගන්නේ. මෙතනින් කොහොන් මේ තරහා වයිංකරගන්නේ මෙතනින් කොඳ මේ රසියා වයිංකරගන්න එතකොට ඔහුට තියෙන්නෝ නෑ යම් කිසි ප්‍රඥාව. ඒ ප්‍රඥාව ඔහුට වැඩෙනවා ඉන්ද්‍රීහක් විදිහට ඒකට කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. දැංගඔබට තේරෙන් නැති. පඥ්ඥා ඉන්ද්‍රිය පරිභාවිතාහෝති මෙත්තා චේතෝ විමුති ප්‍රඥාවනෑම තීන්ද්‍රිය මෙයා දියුණු කරගෙන යනවා මෛත්‍රී චේතෝ විමුක්තිය තුල ඔබට තැන්තේරෙන් නැති ස්්‍රද්ධාව මේ තුළ මො දියුණු කරගෙන ගියා මෛත්‍ර තුළ වේරය දියුණු කරගෙන ගියා සහියදවුණු කරගෙන ගියා සමාධය දියුණු කරගෙන ගිය මෛත්‍රී තුළ තඥාවදියුණුට ගෙනගයා මෛත්‍රය තුළ එතකට මේ පංච හින්ද්‍රියෝඉමානි පංචින්ද්‍රයානි මෙත්තාය චේතෝ විමුත්තියා ආසේවනා හොන්ති මේ ඉන්ද්‍රිය ධරමයන් හොඳට සේවනය කරමින් ඒ ඉන්ද්‍ර ධරමයන් තුල මෙ හොඳට පතුරුවන්න ඕේ දැන් ඔබට මෙසිත පතුරුවන්දී ඔබට දැන් කරුණු කීපයක් ජියුණ වෙලාතිෙනවා ඒ තමයි ඔබට ස්්‍රද්ධාව එන්න 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 දියුණු වෙනවා. එක ඉන්ද්‍රියක්ක දදිට ඔබේ ජීවිතය තුළ ස්්‍රද්ධාව බලවත්ය දිීට දියුණු වෙනවා. ඔබේ හිත තුල්ල මෙසිතත් එක්කව ඔබට එළඟට දියුණනවා වීරිය තවදුරටත්ම ස්රාටමික කරගෙන යන්න ඔබට වීරිය දියුණු වෙනවා වීර ඉද්‍රී දියුණු වෙනවා ඔ තුළ ජීවිත අභ්‍යන්තරය තුළ හොඳට මෙසිතත් එක්කො මුසුවෙච්ච සිහයක් ඔබට තියෙනවා සිහය සති ඉන්ද්‍රිය බවට පත්වෙනවා ඔබේ ජීවිතී දැඟගොන රණත් වුණයි. ඔබේහිත හොදට සමාධිමත් වෙන ඔබටමීතුළ පුළුවන් පලවෙනි දි්‍යානය පද වන්න පුළුවන් දෙවනි දි්‍යානය උපද වන්න පුළුවවා තුන්ගනි දිානය පද වන්න පුළුවවා ෛත්‍රයේ ද්‍යහානත්තුනක් කොපුද ගන්න ොට අවස්ථාව තියෙනවාද. දැන් ඔබට ස්්‍රද්දා ඉන්ද්‍රයේ දියුණු වෙන නිසා ශ්‍රද්ධා ඉන්ද්‍රී දකන තියෙන සෝතාපත්ති අංගතුලනේ මේ ශ්‍රද්ධා ඉන්ද්‍රී ඔස්සේ ඔබ නිවන් මඟට ටික ටික ටිකටි රගෙනයනවා. සෝතාපන්න වෙනවාගල කියන සෝති කියන්නේ ආරෂ්ටයික මාර්ගයට ස්ර්ස්ථායික මාර්ගයට පිවිසින්න. ඔබට දොරට විවෘත වෙනවා නිවන්මගට පිවිසින්න. ස්ටෑන්ග ර්ගීත පිවිසන්න ඔබට ලස්සනට මාවතක් වෘත වෙනවාදැන් මෛත්‍රය තුළ මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට දියුණවෙලා යද්දී ඉමානි පංචින්ද්‍රයානි මෙත්තාය චේතෝ ඉමුත්තියා භාවනාවන්ති මෛත්‍රයේ චිත්ත විමුක්තිය මේද භ භාවනාවක් වසීන් ඔබ දියුණු කරගෙන යද්දී බෞලි කතා හොන්ට බෞුල වසේ මි කොදට පුරුදු කරන්න ඕනේ මේක දවසක් දෙක් වඩලා හිපේ ඔබට හිතෙනපුළන් මමද මචර කාලයක් වඩනවා වඩනවා වඩනෝ වඩනවා මෛත්‍රී මට මොකක්ොන් මන්ගන නෑනේ මමට මට ස්‍රද්ධාව දියුණනා කලා මම දන්නේ වීරියත් දියුණනා කළ දන්නේ ඔබ අවංකෝ මෙ සිත වැඩුව නෑ ඔබ අවංකෝ මේසිත වැඩුවනම් ඔබට දැන්මෝ දියුණු වෙන්න ඕන භාවංක හැඟීමෙන් ඔබ තුළ මෙ සිත වැඩුවනං ඔබට දැම්ීම දුණෙන් නොන් ඒමන අඩුවතියෙන්නේ මෛතරී භාවනාව තුළ නෙමේ ඔබ කරණ කානුව ඔබ කරන වැඩ පිළිල්ලන්නො. ඔබට තියෙන්නොන අවංකෝම අදහසක් මෙසිත පතුරුවන්න මම වෛර නැත්තිීම මං මුලදදිී ඔබට එකකිවේ මෙස්සිත ගැන මෙසිත පැතරවීම ගැන අවංක හැඟීමක් ඔබට තියෙන්නවනනි අවංකම වෛර නැතිකවාෙන අදහසින් තරහා නැත්තිකවාින් අදහසින් ඊර්සිය නැත්තික්කවාග අදහසින් ඔබට මේ්චිත ගෙන හැඟීමත් තියෙන් නොනේ.ඉඟට මේ වඩන් නෝනේ යානිිකතා වත්තුකතා පරිචිතා සුසමාරත්තා යානාව කවසියෙන් පුරුදු කරන්න ඕනේ. වස්ත්‍රයයක් කවසි අපතමක අපි වාහනයකට නැගග කළ හිතුම අපි වාහනේට නැගගට පස්සේ අපිට වාහනේ අප හොඳට ඩ්‍රයිවිංගි කෙනන කර නන්තියන අපට ඕන ඕනුදීට වානි සුරුවන්න පුළුවන් මේ වගේ ඔබට මෛත්‍රය හොඳට පුරුදුකට ගත්තට පස්සේ ඒ මෛත්‍රය ඔබට ඕනෑම අවස්ථාවකද ඕනම් වෙලාෝකද ක හිතට එන්න නොදී ඔට රැකගල් රැකි අර මෛත්‍රියයේ ඔබ වඩපු මෛහිත්‍රී භාවනාව ඔබ උපකාරි වෙනවා අවංකව ම බැහැගීමෙන් වඩපු මහිත්‍රී භාවනාව ඔබ හි තරහක් උපදවන් නැතුව වෛරයක් උපදොන්නැතු ඔබ ආරක්‍ෂා කරගන්නවා දම්මෝ හවේ රක්කති දම්මචාරී චත්ත මාන්තං යහා වස්සකාලී මහතුූ කොඩය වැස්සකාලට ආරක්ෂා කරන්නේ යම් සේද අල්ලගෙන ඉන්න පුද්ගලයා මේමගේ ධරමේ හොදට පුෘරදු කරගත්ත ඔබට ආරක්ෂාවලයින්න පුළුවන් න දුග්ගතින් දම්මචාරී. දුගතියක යන්නෑ දරම හොදට පුර්දු කරගත්ත කෙන ඔබතල ලන්න දැම් මේ විදිේ බ මෛත්‍රී භාවනාව වඩාගත්තට පස දුණකර ගත්තට පස්සේ එක පැත්තකින් ඔබට මෛත්‍රී භාවනාව පිනින් අග්‍රම එක එතකට ඔබට මෛත්‍රී භාවනාවතුලින් අග්‍රපින ලැස්සෙනවා. පින්වසී දැස්කර ගන්නුපුළලන් අග්‍රම තැනට යන ඔබ ඔබ නිවන් මගට පිවිසෙනවා මේවිේට ඔ ඉන්ද්‍රී ධර්මයන් දියුණු කරගෙන ෛත්‍රී භාවනාව දියුණ කරගෙන යනකට ඔබ නිවන්මගට ටික ටිකට ටික ටි ක්‍රවාානකූලව ඔබ නිවන්මඟට පිවිසෙනවා. ජානාවක් වසීම් පුරුදු කරනවා. ඕනෑම වෙලාක මෙස් සිත ස්රාට ගන්න. අකොසලේකට යටවෙදි හිතක් උපදවන් නැතුව මෛත්‍රීතුළ වාසී කරන්න පුළොගගේට ඔබේ හිතෝබ හදාගන්නවා යාානාවක් වශය වත්තු කතා ඇගේ වස්්‍රේ නැතිවිච්ච ගම දැනෙනවා ඇගේ වස්රය නැහැ කිය. මේමගේ ඔබ හිතේ මෛත්‍රයේ නැතිවිච්චිකම අකුසලේ ඉසරහටයනවා. ඔබ අකුසලයට යට නොවී ඔබ රැකලා දෙන්නේ ඔබ දියුණු කරගන්න මෙ සිත. ඔබ වඩන පුරදු කරන මෙසිත ඔබ රැකගන්නවා. දුග්ගතින් ධම්මචාරී ධර්මය හැසිරණ කෙනා දුගතියයට යන්න. එතකොට දුගතිය කියලා කියන්නේ දෙවිලෝකෙ මනුසලෝකේතෙක් බලද්දී. හාකච්ාන මරාත වස විග්‍රහ කලෙමික දිවිලෝකයේ මනුස ලෝකෙතෙක්ක බලද්දී සතරපායි දගතියයි නිවනත්තක්ක බලද්දී අනෙක් සියලු ලෝක දුගතිය නිවන තමයි ඒ කායන සැපය නිවන තමයි ඇත්තටම දුගති සල සියල දුගතිය නිදහශච්ච ඒ කායනම තැන එකම තැන මෙතන ඒ නිසා ඒ නිවන්න කැමති වෙන්න ඒ නිවනට කැමති සිටන් ඔබ මෙසිත පතුරුවන්න එතකොට මේ භාගම විස්සර කරනවා ඉමානි පංචින්ද්‍රයාණ මෙත්තාය චේතෝයිමොත්තියා ආසේවනාවන්ති භාවිතාවන්ති බෞලී කතන්වන්ති දට සේවනය කරන කාලයක් මේ මෙසිත හොදට පුෘතුකරගෙනයන්ඩ දට භාවිතා කරන්න බෞලවසයෙන් පුරදු කරන්න ඔබේහිතේ ඇතිවුණ චිත්්චා ලංකාරයේ. ඔබේ හිත ආල්ලෝකුමත් වෙනවා අල දැන් අපි දන්නුවන මෙසිත ආනිසංස වෙන භාගතනාසි දේශනා කළානේ නේද මුණද සිතේ යානිසංස සුක සුපති හොදට නින්දයනවා මේ සුකම් පටිපුුද්ජති සුවසේ අවදි වෙනවා එම් හොදරට නිදාගත්ත වගේනෙේ සුවසය අවදි වන්නත් ඕනේ. න පාපකං සුපිනම් පස්සති පවිට හීද පේන්නේ වහාහිත සමාධිමත්ව වෙනවා අසම්මුල්ලෝ කාලාංකරෝති මිනිස්සුන්ට ප්‍රිය වෙන මිනිස්සුන්ට ප්‍රිය වෙනවා කියලා කියන්නේ මිනිස්සුත්ති ගැටි ගැටියයන්නේ මිනිස්සුන්ට ප්‍රියවීම තමයිවෙන්නේ එනම් මිනිස්සුන්ට ප්‍රිය කරන කෙනෙක්ෙනවා ඒලඟට එතකොට හොන්ඳට තේරෙනවා මේ මෙස්සිත වැඩෙන්නේ කොහොමුද කියලා. ඒ අවන්ක හැගීමට එක්ක මෙසිත වැඩෙන්නේ උදයට කල්පනා කරන්න බහුල්ල බහුල වසින් මෙ සිත වඩාගෙන යන කොටෝබට යානාවක් වසියෙන් ඒළඟට වස්්‍රයක් වසි හොඳට පිහිටපු තැනක් වසින් මේක දියුණු කරගෙන යකට සබ්බේ සත්තා අවේරිනෝ හොන්තු සේලු සත්්‍යය වෛර නැත්තුූ වෙත්වා කියලා කේමිනෝ හොන්තු නිර්භය වෙත්වා සුකි නෝ හොන්තුූති සැපවත්යත්වා මේදයට ඔබ බලවත් දියුණු කරගෙන යනකට දැන් අපි කලින්ග නිගත්යර වෛරයකට යන්න ඇැතු හිත ඔබ අවංකෝ මම වර නැත්තික්මාගේ නවන්ක හැගීමෙන් ඔබ දියුණු කලා කියලා තරහා නැත්තුූ විත්වගේ නවක හැගීම ඔබ දියුණු කලා කියලා එතකොට ඒකෙම හිත පිහිටනවා ශ්‍රද්ධාව බීටනවා වෛර නැති හිත කෙරෙීම හිත පිහිටනවා පහදිනවා තරා නැති හිත කෙරෙීම හිත පහදිනවා ඒතුළොම ශ්‍රද්ධාව පිහිට නොකකි ලකිව එතකොට ආංග ස්්‍රද්ධාව අහපව් ඔබ පහරට වැට දෙ නැතිවෙන්න බලයක් විදි ඔබතුළ පිහිටනවායි ්‍රද්ධාව ඒ රද්ධාව ඉන්ද්‍රියක්වවිදියට වැඩිච්චේ ස්රද්ධාව ඔබේ ජීවිතය ආරක්‍ෂා කරලා ඔබ පහලට වැටන්න දෙන්නතුව බලයක්වවිදියට පිහිතුලතිය නවා. නොසැලී ඉන්න ඔට ඒ ස්රද්ධාව තුළ පිහිටන්න ඔබට බලයක්විදියට පිහිට නොමේක. ඒ ස්රද්ධාව බලවත්තුදිට ඔබට ආරක්ෂාව දෙෙනවා. එතකොට ඔබේ හිටේ ඇතිවෙච්චි මෛත්‍රී චිත්තු විමුක්තිය. මෛත්‍රීසිත ඔබේහිත වැඩි්චේ වෛර නැතිහිත ඔබට බලයක්කි දිහිට පිහිටනවා ඔබ ආනක්ෂා කරන්න ඔබට රැකවර්මයක් දෙන්න. ඒක ඔබේහිට අස්රාධයක කියන්නේ අස්සත් දියනකම්පති අස්සද්ධාව තුළ කම්පොනේට යන්න ඇතු නොසැලී තියෙනවා ස්්‍රද්ධා බලපරිභාවිතා හෝති මෙත්තා චීතෝමක්ති. ඒකට කේනවා ස්රද්ධ බලයෙන්තුළ ඔබේ හීත දියුණුුවෙනවා. කලින් ශ්‍රද්ධා ඉන්ද්‍රියයක්ක දේටවබුවා. දැන්ඒ ස්්‍රද්ධා ඔබට බලයයක්ක දිීට දියුණු යනවා. සබ්බේ සත්තා අවේරිනෝ හොන්තු කේමිනෝ හොන්තු සුකිනෝ හොන්තුති. ඒ ස්්‍රද්ධාව සිත තුල දියුණු වෙලා අද්දිී අකුසලෙන් හිත මොදෝගන්න සියලු සත්‍යෝ වෛර නැත්තූ වෙත්වා තරහා නැත්තූ වෙත්වා. ඊරිසියා නැත්තුූ වෙත්වා දුක්පීඩා නැත්තූ වෙත්තුවා. සහසේ ජීවත්වෙත්වා සාන්ත සොයට පත්තත්තුවා කියලා. ඒ දියුණු කරන ශ්‍රද්ධාව ඒ දියුණුරන මෛත්‍රිය ඔබ දියුණු කරගෙන යද්දී ඔබ එහිත කුසීත බවෙන් තොරවර් ඔබට පුළුවන් ඔ ඔබ තුළ මේක වටිනාකම දැනගත්තා වෛර නැතිහිත කරෙ ඔබ හිත පැහැදනා දැන් ඔබට කුසිීතකමින් තොරව. ඔබට පුළුවන් අරස්රද්ධ ඔබ තුල ඇතිවිච්ච වෛර නැති හිත තුල හිත පිහිටවන්න. තරහා නැති හිත තුළ හිත පිහිටවන්න. දැන් ඔබට බලයක් විදිට අර වීරිය වැඩ කරනවා අකුසලයට යට නොවී කුසලය තුළි හිත පි හිටතුවන්න. වෛර නැති හිත තරහ නැති හිත ඒරිසියා නැතිහිත දුක්පේඩා නැති හිත සුවසයේ ජීවත්තමා කියෙන අවංකා අදහසින් ඒ වැඩෙන්න හිත තුළ කුසල් උපදවන්න අකුසල දුරු කරන්න. අකුසලේ මිදිල කොසලේ තුලො හි දියුණු කරගෙන යන්න. ඇතිවිච්චේ වීරිය බලයයක් විදියට පිහිටනවා ඉස්රාටත් දියුණු කරගෙන යන්න. බලයක් විදික පහිටලා තියෙනවා. ඒය පාලට වැටන්න දෙන්න තුේ ආරක්ෂා කරනවා. බලයා කෝසජ්්‍යයන කම්පති. ීත බවතුල වැටින්නතු සෙලවෙන්න තුව තියාගන්න ඔබ ආරක්ෂා කරනවා. අර ඇතිවිච්ච වීරිය පහලට වැටින් නැතිවෙන්න ආරක්ෂා කරගන්නවා. වීරිය බලයක් විදියට වැඩෙනවා. අර ස්්‍රද්ධාව තුළින් තමයි ඒ වීරී ඇති වුණේ. ඒ කියන්නේ කලිම් ඔබට වෛරනැති හිත කරෙහි හිත පැහැදුනක්. ඒකම දුණු කර නදැ හිත නැවෙන රහ නැති හිත කර හිත පැහැදනා. ඒරිසියා නැති හිතකිරේ හිත පැහැදුනා. ඒ පැහැදිච්ච එක මේ කොසලේකට තම හිත පැහැදුණේ. ඒක පහලට වැටෙන් නැතිවෙන්න ඒ ඇතිවිච්චි ස්්‍රද්ධාව ඉස්රාට රඳවගෙන ඉන්න අකොසලයට යට නොවෙන්න කොසලේ තුල පිහිටවන්න බලයක් විදිහිට ඔබට වීරිය බලයයක් දට ඉස්රට වා. හිටකින්න වීරිය බලය කියලා එතකට වීරිය බලය ඔබේ ජීවිතය ඔබ දියුණු කරගෙන යන්නුවයි තවදුරටත් වීරිය බලය දවුණු කරගෙන අන්න ඕනේ වීරිය බල පරිභාවිතා හෝති මිත්තා චීතූ විමුති හර ඇතිවෙච්චි වරිය බලය ඉතිර දියුණු කරන සබබේ සත්තා අවේරි නෝ හොන්තු සියලු සත්‍යෝ වෛර නැත්තූ වෙත්වා කේමි නෝහොන්තු නිර්භයවෙත්වා සුඛි නෝහොන්තුූති සැපවත්වෙත්වා පමාදෙන් නකම්පති පමාදනකම්පති ප්‍රමාදේ තුල ඔවු සැලින්නේ ප්‍රමාදයට පත්තිෙන් නැතුවද ඔහු ඒතුල හොඳට සිහ පවත්තුවා ලික කියන්නේ ඔවු කලින්සිය පිහිටිය ඉන්ද්‍රියයක්විදිට කහොමද එයාට කාය කයතුල හිත තුල වෛර සිතිවිල්ලක් කඋපද නැතිවෙන්න කායික ක්‍රියාවක් තුළින් වචනයක් තුළින් ඒළඟට හිතතුලින් වෛර හිතක් කපදී නැතිවෙන්න. තරාහහිතක් වහිර සිවෙල ඒරිසියයා හිතක් කපද නැතිවෙන්න තව කෙනෙකට දුක්පි ඩාවක් උපදී නැතිවෙන්න. ඔබ ඇතිකර ගත්ත සේලු දෙනාගේ සුවසයේ ජීවත්වීමට කැමතිවිච්ච හි . සේලු දෙනාට ඒ වේරිය බලය ඔසා පත්ද ඔබ ඇතිකරගන්න කියෙන අදහසින් ඇතිවෙච්ච මේ කුසල් සිට ඒ සිත තුලම මනාකොට පිහිටි සිහිය. ඒ මනාගොට පිහිටියට පස්සේ සිහිය ඒකටම කැමතිවෙනවා. ඒසිහතියෙන වටිනාගම තේරුම් ගන්නවා ඒ තුළම ශ්‍රද්ධාවත්වරෙනවා වීරියත්වරෙනවා. ඒ රද්ධාවත්වරනට පස්සේ වීරත්වටරනට පස්සේ ඒකට හිත පැහැදුනාට පස්සේ පෑදිච්චීතතින් අකුසලිකට යටවෙන්න ඇතු කුසලඇතුල ඔබේ හිත පවත්වන හිට ඔබට සති බලයක්ව දිහට. පමාදය නකම්පති වීරියංගපෝ පහරට එනති වෙන්න වීරිය බලේංගබෝ ආරක්ෂා කරනවා. ඒ වීරිය බලයෙන් ආරක්ෂා කරන ඔබව, වදුරොටත්ව බෝ රැකගන්නවා සති බලෙෙන් වනාකොට පිහිටපුත් සිහිතුළි බලවත් ඔබ රැකගන්නවා අකොසලිකට යට නොවේ කුසලයක් තුළ හිත පිහිටුවන්න ඊට පස්සමකද වෙන්නේ සබ්බේ සත්තා අවේරිනෝ හොන්තු සියලු සත්තුයෝ වෛර නැත්තුූ වෙත්වා කේමිනෝ හොන්තු නිර්භයවෙත්වා සුඛි නෝහොන්තුතිහි. සැපවත්ඒත්වා කියන අදහසින් උද්දච්චේනකම්පති හිත විසිරීමකට යන්න ඇතිවෙන්නේ. උද්දච්චයකට යන්න නැතිවෙන්න සෙලවෙන්න ඇතිවෙන්නේ පැත්තකට ඔබ ආරක්ෂා කරගන්නවා. ඔබ ආරක්ෂා කරගන්නවා ඒ ආරක්ෂා කරන්න ඔබ ස සමාධි බලයයි මනාකොට මැනවිම් පිහිටලා තියෙන ඔගේ හිත කුසලේ තුල පිහිටල් තියන එකඟ වෙච්චි හිත අකුසලයකට යට නොවී කොසලේ තුළ එකඟ ඔබේ හිත වනාකොට පිහිටල තියෙන ඔබේ හිත සමාධි බලයක් විදිහට දියුණ වෙලා යනම්. ඒළඟට සබ්බේ සත්තා අවේරිනෝ හොන්තු සියලු සත්්‍යෝ දැ ඔබ මේ කරුණ එකක් එක ගානය හොන්දට තේරුගන්න මාහසිගන්න. සබබේ සත්තා අවේරරි නෝවන්තු සියලු සත්‍යෝ වෛහිරනැත්තෝ එත්වාේ නිර්භයිවෙත්තා සුකි නොහොන්තුති. සැපෝර්ත්තවෙත්වා කියෙන අදහසිං ඔබ මේ දියුණ කරගෙන ගියපු ස්රද්ධ ඉන්ද්‍රිය සද්දා බලයක් ඉදිරිදි වුණා අපො පාලට වැටෙන්න්නැති නොබ ආරක්ෂා කරනව ඒළඟට රිය ඉන්ද්‍රියයක්ක්ක දියට වැඩුණා ඒවේරිය බලයක්ක දිට ඔබ ආරක්ෂා කරන අකොසල් දුරු කරලක් කොසල් ුණු කරන යාන්ට සති ඉන්ද්‍රිය සිහිය වැඩිච්ච සි ඉන්ද්‍රියක්ක ට වැඩිච්ච සිය ඔබ බලව බලයක්ක්ක දියට පිහිටනවදැන් ඉස්සරාට ද වුණු කරගෙන යන්න සමාධීන්ද්‍රිය සම් වැඩිච්ච සමාධිය ඉන්ද්‍රිය බලයක්ව විදිහිට පහිටන ඔබට ඒෙන් පාලටන වැටඉන්න ඒළඟට ඔබට වැලිච්ච ප්‍ර්ඥාහින්ද්‍රිය ප්‍ර්ඥාන් කුසල් ලකුසල් තේරුම් බේරුම් කටගෙන ඔ ගිය ගමන් මග ඔබේ අවි්‍යානකම්පති අවිද්‍යාවට නොවැටී අවිද්‍යාව තුළ සැලෙන් නැතුව ඔබේ ප්‍රඥ්ඥාාව දියුණු කරගෙන යන්න උපකාරයක දීට බලයකදීට පිහිටනවා ඒ ප්‍රඥඥාව ඔබහබෝ පහලට නොවැටි ුල් ලකුසල් තේරුම් බේරුම් කරගෙන යන්න ඔබේ හිත ඇතිකර ගත්තේ ප්‍රඥ්ඥාව ප්‍රඥා බලේ බවට පත්තිෙනවා දෙැ ඔන්න කරුණු දහයක් වැඩනෝ ඔබ තේරුම් ගත්තා මෛත්‍රී තුල මෛත්‍රී භාාවනා හොද ටබ දියුණු කරගෙන යනක තුළ ශ්‍රද්ධායින්ද්‍රයේ වැඩන වීරන්ද්‍රී වැඩන සතිීන්ද්‍රී වැඩන සමාධී න්ද්‍රී ප්‍රඥා ඉන්ද්‍රීවඩනා ශ්‍රද්ධා බලයවැඩන සතිබ සද්දා බලයවන වීරිය බලයවැඩන සතිබලයවනා සමාධි බලයවැඩනා ප්‍රඥා බලයවැඩනා. එමානි පංච බලානි මෙත්තායි චේතෝවිමුත්තියා ආසීවනා හොන්ති එමෙයි පංච බලෙහි මෙත්තා චේතවවිමුත්ති ආසේවති එමානි පංච බලාන මෙත්තාය චේතවයිඉමුතියා භාවනාවන්ති මේ දවුණු කරගත් ශ්‍රද්ධ බලය විහිරිය බලය සටි බලය සමාධි බලය ප්‍රඥා බලය හොදට තවදුරටත් දියුණු කරන්න ඕනේ ආසේවනාය භාවිතාය බෞලී කතායි බෞලොවසින් සේවනය කර කර හොඳට භාවනාවකදේට මේක ඔබ දියුණු කරන්න ඕනේ එකන මෛත්‍රී භාවනාවම දියුණු කරග යන්න මෙ විදියට ම වයිර නැත්තිෙක්වවිීමවා තරහ නැත්තිෙක්වීම ඉරිසියා නැත්තක්වා කියන අදහස හැඟීම මේක වැඩිනට දක දැක තවදුරටත් මේක දියුණ කරෙන යන්න ඔබ තුළ මෙම දියුණුවෙන හැටි ැක දැක. ඒ තුළම ්‍රද්ධාව පිහිටවඔබේටෝ රද්ධාවන් පෝෂණයී තවදුරටත් දියුණු කරගෙන යන්න. තවදුරට ඔබොර මේ දීට දියුණ කරගෙන යන්නකුට දැම් බලන්නු භාගතු මිමික තව් ලොකු විස්තරයක් ග්‍රහ කරන. සබ්බේ සත්තා අවේරිනෝ හොන්තු කමිනෝ හොන්තු සුකිනෝ හොන්තුූදී සියලු සත්්‍යයෝ වෛර නැත්තූ වෙෙත්වා තරහා නැත්තුූ වෙත්වා ඊර්සියා නැත්තුූවිත්වා දුක්පීඩා නැත්තුූ වෙෙත්තුවා අසුවසේ ජීවත්වෙත්වා සාන්ත සුවයට පත්වෙත්වා කළමී වඩනි හිතෝස්සේ ඔබට ඒ වෛර නැති හිත කරහි සි පිහිටනවා. තරහා නැති හිතරෙහි සිහ පිහිටනවා. ඊර්සියා නැතිහිත කරෙහි සි පිහිටනවා. දුක්පීඩා නැතිහිත සිහ පිහිටනවා. සෝසේ ජීවත්වමාකෙන් අදහස තුළ සිහ පිහිටනවා. එතකොට සේලු සත්්‍යසාන් සේට පත්තිත්වාකෙන අදහස තුළ ස පිහිටනවා එතකොට මොකද වෙන්නේ සති සම්බෝජ්ජංගම් පරිභාවිතා හොන්ති මිහිත්තා චේත විමුත්ති හොඳට බලන්න මේ වෙනකොටබිහිත හොඳට දියුණු වෙලා මංකොට කිව්ව මුලදිම ඔබට ඕන කියලා අවංක අදහස මෙසිත පතුරුවන් ඕනේ කිය අවංකදහස අවංකෝ මෙසිත වඩන්න ඕනේ අවංක හැඟීම සටකාපොට මයාාවතුර කාටුවත් පෙන්න්නන්න මට මෙසි තත් තියෙනවා කියලා මම භාවනා කරණ කෙනෙක් කියලා කියලා පෙන්න්නන්න නොමටකාව නෙමී ඔපට තියෙන්න්නවානේ. ම මේ වගේ භාවනාවරට කෙනෙක් ම මේගේ භාවනාවර කෙනෙක් කියල ලෝකකි සියලුදෙනනා දැනක නිත්වාගේ දසන්න වේ එව්වා උපක්ලේෂර් ඒවා උපලේෂ දැන් මේ උපක්‍රේෂයන් තම අපිහි ටික ටික දුරකරෙ නියෝන්නේ. අපිතු භාගතුනාස දේශනා කළ මෙහෙම උපමාව උපක්ලේෂ ක කියලක් වෙන මුතියනවාවරගේ උපක්ලේෂ මොවාදී උපක් ලේෂ උපමාවක් දේශන ක ළ සාරබුත්ත හරතන්වාස මුදගලන රාතන්ශක ගේ පක් ලේෂ රම්භාජනයක් තියෙනවා දරත් රම්භාජනයක් ඒක දූවිල ගොඩේ දාල්ල තිබත්තේම කාලයයක් යනකොට කිලිට් වෙලා න නේද කියලානවා ම්බාන. ආි වගේ තමාතුළු උපක්ලේෂ නෑ නමුත් තමන් දන්න නෑ උපක්ලේෂ තමන්තුළ නෑ කියලා උපලේෂ තමන්තුළ නෑ කියලා දන්න තිකෙන මොකද කරන්නේ එයාට මේ උපක්ලේෂයන් දුර කරන්න ඕනේ අප නොපු දවා ඉන්නනොනික අදහසකට එන්නේය. එ දන්න නමික එනිසා එයා තුල ආයාමත් උපක්ලේෂ පෝෂණ වෙලා අන්නඩ පුළුවන් කිය. ආයෙමත් කලිටි වෙලාෑනෝගේවා. අරම්භාජනය දූලිගුඩිදාා තිබෝග. ඒ නිසා තමාතුල මේ උදැමේ කිව්වට මට වෛරයක් නෑ මට තරහක් නෑ ප්‍රකට ඔබට පේනෑ න ඔබට හිතෙන්නේ මට වෛරයක් නෑ මට තරහක් නෑ මට නිරිසියාවක්නෑම කාටද වයිරන මට කවටු කාටත් වයිරගන්නේ නැ තාවට ට හිතෙන්නේ දේවදත්ත දත් එහෙමන ඉතින් දේවදත්ත මුලද. වරතිබි කියල දවදැන හිටි නෑ දවදත්ත පැවිදදි වෙලා සරද්දහා විපදෙව්වා දවදත් භාවනා කලා ඉර්දිිත්තිබොදව්වා අන්තිවටමකුත් නෑ දියවදත්තට මේ වගේ අදාළ අවස්ථාව ආපුහාම තම ඔබේ වයි ප්‍රකටල්ල යිසරට එන්නේ තරාව ප්‍රකටලයින් එනිසා කලිම්නරමිලින්දරාජිරුවන්ට නාගසියන මාරතරනාන් කිවේ වේරේ වඩටන්න ඕනි කොයිවෙල්ලාද නාගසන මාරත්‍ර වසි වදාලේ රජතමන බඩගන්න ආවට පස්සෙද ලිඳකන් ඉන්නේ යන්නේ වත්‍රපිපාසේ ආවට පස්සද ලිඳකන න්නේන්නේ බඩගින්න ආවට පස්සද කුඹරු කොටන්නේ යන්නේ. මේ වගේ අපිට අකුසලේ ආවට පස්සෙ නෙමෙයි මේක නාමග දෙුණ කරන්න යන්නේ කුසලේ දියුණු කරනතින් කලින්ම් මෛත්‍රී භාවනාවගේ භාවනා මෛත්‍රී භාවනාවමදයට කලින්ම පුරදු කරලා තියාගන්න කුසලිට එන්න නොදී රන්භාජන අ දූල ගොඩේ දාලා තිබ්බාම කෙට කලාන වගේ තමන් දන්න ඇත්තා තමාතුළ උපක්ලේෂ නෑ කියලා දියුණුකරගනයන් බෑයාට තමාතුළ උපක්ලේසි තිෙනවා කියලා ඒ දන් නිත් නැත්තා ඒ අත් දෙන්න කරගන්න බෑ ඉස්සල්ලම ැනගන්න හු තමාතුල්ල මේ හටගන්න අකුසල්බ ඒ ඊළඟක තමයි අපට ප්‍රඥාව ගොඩාක් මෝරල යන්නේ මේක දියුණුකරගෙන යන කොටන. එතට අප මුලදව බලාපොරොත්වෙන් එපා අපට දැන් වෛරරි ස බායි ද මේදිට පේෙන් නඕනේ. දැන් තරාමේදිට අපිතුල තියෙක මේ අකුසල්ල මේක පේෙන් ඕන කලා එක පාරට ඔබට පේන මේක ටිකටි ටිකටික දියුණු කරගම දියුණ කරග යනකොට තමයි ඔබට පේන්න පටන් ගන්නේ. මෙන්න මෙතන සියුම් විදිීයට තරහත්වනවා මෙන්න මෙතන සියුම් විදිෂයට අමනාපයක්තිීන මෙතන මේක පොඩිලේසියක් එකට ලස්සන හුමාටිකක් කදාලා සාරිපුතු මහර අතරණන්සේ කෙනෙකට හිතනවා එකක භික්ෂුන්නාසලටනනිකාල දශනා කළේ මම තමයි ඉස්සෙල්ලාම යට ඇති නූඋපක් ලේශ මම තමයි මෙතන ප්‍රධානත්තියටය අන්නුවේ මම තමයි හැම දෑම අනු ශාසනාව කරන්න ඕනේ. මම තමයි කෙනෙකුට මෙෙම කතා කරන්න ඕනේ. හෙළඟට මෙහෙමි එකක් ය වෙනවා. මාතිං වරදක්වුණා මාතිං වෙච්ච වරද අනිකයි නො දැනගෙන ඉන්නවා නම් හොදයි් ොපක්ලිස. මාතිං වරදක් වුුණා වෙච්ච වරද හිතෙන්න්න පුළුවන් ඔට වුණත් හිතෙන්න්න පුළුවන් මාති මෙම වරදක් වුණනා මේ වර්ද ස්වාමින්වාසිල්ලා මේ වර්ද මිනිස්සු ඉස්සරහ කියන්න ඇත්තං හොඳයි. උපක් ලේශ. ඊට පස්සන්න බැරිවෙලාවත් මිනිස්ස විස්සරා ස්වාමින්සලව වරද කියන නොදම් මේගේ වරදක් වුන්නාක මිකල මිනිසර ගැටෙනවා. උපක් ලේශ. අනංගන සූත්‍ර බලන්න පස්සනට ඉග්‍රහ කලා සාරිපපුත්තු මාරාතන්වාන්සි. ේඟට ඔන්න වරදක්වුණා දට දැන් වරදක් වුණා දැන් කට්ටයෙකුම් දැන ගත්ත. මේ වරදට මේ ආවල් කෙනා මට උපදෙස් දෙන්න තු ඉන්නවනම් හොදයි. මෙ උපදෙස් දෙන්නතුව වෙන කනක මට උපදෙස් දෙනවනම් හො උපක් ලස. අඳුන ගන්නම උපක් ලේස. මේ වගේ චූට චට්ය වවාස්සි. අපි හිිතේ තියනවා ලොක අරත් කියන්නේ කොසු පොඩිපොඩි කොසු කොහු කෑලි තිෙනවා ඒ පොඩිපොඩි කොහු අයින් කරගන්න නේ අප ටි හිතෙන්ෙන පුළ පුරච පුංචව පොඩිපොඩිව කියන්න ආවල් කෙනා තමයි මේ පාරණ වැඩසථහනට සංවිධාන කටයතුකර අපි යන්න උපීසි මේ ආවල් කෙනා තමයි දැම් මේ කටයුතු බලන්නේ අපි උතෙටි සම්බන්ධ වෙන්න උප ක්‍රීශ මේ එක එකක් ගාන මේ අකුසල් ටික අල්ලගන්න ප්‍රශ්ඥාව පොඩ්ඩපොඩ්ඩ මෝරන්න ඕේ ප්‍රඥ්ඥා පොඩ්ඩපොඩ්ඩ මෝරද්දී තමයි අපට පක්ලේෂ එක එක අහුවෙන්නේ මේ චූට චෝඩ තැන් අපට මිස්ටේක් ච්චතැයි ගුඩාතිීරවා එක අපි සිහියෙන් ඉන්න ඕනේ අපි ටමංකි කලිම් අපිට ආවංකා දහසතියෙන්න්න ඕනේ අවංකෝම මේ නිවන් මග දියුණ කරගන යන්නඕනෙ කියනද දිින් තමන්ට අංකෝම නිවන් මග දියුණු කරන්න ඕනෙකෙනන අදහසබට තියෙනවනම්. මමයි අවංකෝම වෛට නැත්තික්මකි අදහස දියුණ කරන්න ඕනේ තරා නැත්තිෙක්මගේ නදහස දියුණ කරන්න ඕනෙ කියලාත් තියෙනවාන. දක්පීදා නැත්තික්මක න අවංකදහස දියුණ කරගන නොබටෝමනාව තියනවා නං ඔබට අවංකෝම මේ සාහසනී පිළිසරණ ගන්නෝඕනකින් අදහස තියෙනවාන්නම් ඔබ අවංකනං ඔබ සටකපොටමායා නැත්තං. කැමතිවන්නන මේ අයිං කරගන්න ඔබෙහිතී. එතකොට මේ වගේ පං්චිපුංචි කොහො කෑලි හිතේ තියයාගේ නොට නිවන්මක වඩන් ඒකයි අපට මේ නිවන්මගක වැඩෙන් නැති මේවා අයිංවෙච්චි හිතකට ඔබ හි කැමැත්තෝ ඕනේ ශ්‍රද්ධාවපත ගන්න ඒවා අයිංවෙච්ච හිතක් ලබන්න ශ්‍රද්ධාවපත ගන්න. ඒ පුංචි පුං්චි කොකෑලි අකවෙච්චි හිිතක වාසය කරන්න සුවසිං වාසය කරන්න ඔබ හිත ඔබ වීරී උපද ගන්න. මේක තමයි ඉද උන් කරගෙන න්න තිෙන්නේ. දැ ආවල් පිරිස තමයි ඔන්න ඉදිකිරීමම් කටයුතු බලන්න අපි ඉන්න. අපට සම්බන්ධ නෑහෝවා. ආවල්ල තමයි ආවල් ජේතු සංවිධානය කරන්නේ අපිට අදාල නෑ. ඒ පුංචිපුංචි කෝ කෑලි. ඒ නිසා ඒට පස්සේ මේ වි ටාවට පස්ස ඔබට... ඉල්ඟට වෙනුවදී එක පැත්තක් නෙම අකුසල් රංසියක් කවෘත වෙනවාට එත එක පැත්තකින් ඔබට මේ අනික්කයි තමමය කරන්න අපි කළ නැකි කිය ඔබ යනොට කාලයක් යනකොට ඔට ඒ පැත්තකින් පුංචි හරි වරදක්වු නොත් ඔබ ලොකුවුවරද ඔබොට පේන්නේ චූටිවරද්ද පේනවා ඒ චූටි වැරදිී ඔස්සය ඔබ හිත කිලිටි කර ගන්නවා මේවාගේ අපි හිතල තියෙන කිලිටි අල්ලන්න සෑහ අමාරුයි ඔබ හිතල්ල බලන්න අවංකෝම මෙසිත කොඩන්න කොච්චර අමාර්ද කියලද ඔබ හිතල බලන්න නිවන්මක දිුණු කරන්න කොච්චර අමාර්ධි කියලා එතකොට ස්්‍රද්ධා ඉන්ද්‍රියයක් මෙසි තක්තුල දිගුණු කරගෙන යන්න අවංකෝ මෙයාට අමාරුයි තමයි මේක ඒක තමයි මේ අකසල් එක ගැලි ගලවි ගැලවි ගැලව යන්න ඔට මෙ සිත වඩන්න පුරදන්න ඕනේ. මෛත්‍රිය අවංකෝම් වැඩෙන් නෝට ඔ මම මේ යහවල් කෙනට මෙස් සිත වඩවා මෙ හට නම් බෑ කියලා එහෙම නෑ තරහා කෙනාටම මෙසිත වඩන්න එත්තනාමයි ඔබට යන්න තියන පාර ඔබට යම් කිසි කෙනෙක් ඔබට විරුද්ධ වීන්න වන. ඔබට හිතෙනවනම් ආවල්ලයි සංවිධානය කරනවා අපි ඉදැන්ට යන්නේ එතෙන්ටම යන්න. එතන ඉඳදලම මෙ සිත පටන් ගන්න අපේ ධාතුව ටරධාතුව ගැලපෙන්න්නේ අපි වෙනම කට්ටියක්න අපි මෙහෙම වෙනම කට්ටියා පිල් බෙදිල්ල තියෙනවන තේරුන්ගන්න ඔබේ හිටින් ඔබ බෙදෙනගතට යනවනා ආවල් කෙනා මේස්වභාව මට එයාෑ මං මේ පැත්තේ බෙදීමට යනවනම් ඔබේ හිත තේරුම් ගන්න මෙසිතන මේ තියෙන කියලා භාගිතු වසේ දවදත්තටත් එකහා සමානයි රාහුලියන් වුවන් සිටත් එකහා සමානයි එකට කියනවා සම මෙත සම සිත සමානව සිත පවත්තන එතකොට මේ ලෝකී මේ ධර්මතාවේ දකින කෙනා තමයි අනිත්‍ය ධර්මතාවේ ප්‍රකටව දකින්නේ යම් කෙනෙක්ද එයාට ලෝකයේ හම ස්වභාවයක් එකහා සමාන අනිච්්‍ය තමා මෙසිට වෛරී පුද්ගල ටත් ඔබේ හිත මෙසිතම තමයියෙන් ඕනේ. ඔබේ හිතවත්ම කෙනටත්තට මෙසිත තමයිෙන්න්න ඕේ. එතකොට ඒ මෙසිත හැම කෙනාට සමාන ඔයන්න ඕන පෙදිලා. අවන් කදහස දැම් බලන්න ඔබේ හිතේ දැන් එක පාරට මෙසිත පතුරවන්න කිව්වා වෛරණ තීතත් පවත් න්න කිව්ව හම එක පාරට හිතෙන්නම අප හිතෙන්න්නම අපිට මෙසිත තියෙන අපිට ප්‍රශ්නයන්නේ කියලා නමු මේ පුංචි පුංචි අඩපාඩු කොහො කෑල හිතේ තියන කියද්ි තමයි තේරෙන්නේ ඇත්තට මෙ සිත වෙල නෑ කියලා. ඒ නිසා හොඳසිහියඕෝනේ දැන් හැබ ඔබ තේරුම් ගන්න මෙ හිෙමිකක් මේ නිවන් මග වැඩෙන්නේ එක පුද්ගලයන්ට එක කාකාරයට හරි මේ එකේ කාක් එකන්නේ ඒ නිවන්ම සමහරඉවා ශ්‍රද්ධාදික චරිතයි තට භාගතුන් වන්සේ ගි කාලෙත් භාගත මේ පිරිසි හිටිය එත භාගතනා ඉන්ද්‍රිය පරෝපරි අත් ඥානෙන් ආසියාන්සේ ජානෙන් භාගතුනසේ පුද්ගලෝ දකින්නවා. ඒ රද්ධාදික කෙනාට භාගතුන් වන්සේ ස්්‍රද්ධාව ඉස්මති වෙන කරණාවක් දිල නිවමකට ඉම් කරල දළ ගන්නවා වක්කල සංස්තර කළේ ඒ ඔස්සේ අදල ගන්නවා එඒකට කෙක්ොන්න ඉන්න ්‍රද්ධාදික කෙනෙ. එයා ගෙහිේ ම තිස්සිම ්‍රද්ධා විතරක තම වැඩ කරන්නේ. තවයි නෙ කකි වකි අපිේතම වීරදික චරිතයක් එකන එයා වීර අධික චර්ත කනෙ. එය වීරිය කරන්න කැමති හරිද. අරය වීරියයට කැමති එක්කෙනා ගැටුනොත්තේම ්‍රද්ධා තර ම ස්‍රදා ල පු ප යනක යා ට ්‍රද ද . එඒ ගැටනුත්තය නිවගේ බැහය. ඒ පුද්ගල චරිත වෙනස්ස භායි බලන්න ඕනේ. අපි කෙනෙකුට කෙලිම්ම චෝදනා කරන්න බෑ මෙගේ ශ්‍රදධාව වැඩ හම කතාන්නේ මෙ පිනි විතරයි කරයන්නේ මෙට ශ්‍රදධා විතරයි තියන්නේ මෙයට වීරයක් වටන්නේ මෙ භාවනාවක් කරන්නේ කියලා ඒ බෑ කියන්නේ. ඒක පුද්ගලිස භාවි වෙනස් ඒ ශ්‍රද්ධාධක චරිතයට භාගත ව ්‍රද්ධාවෙන්ම ඔ වගට වැඩ දාහම් කරුණු කියල භාගතන සිත් ඒ ඔස්සේ ගොඩගන්නේ. වීරිය අදික චරිතට මෑගතනසේ ඒ අදාළ කාරණාව දේනවා දහම් කරුණ. ඉළඟට විතරක චරිතයවා සමාරයි. ඒ අටේස්බායි මෛත්‍රී පුරධදු කරනයි මෛත්‍රියය තුළින් යනවා. මෛත්‍රී භාවනාවතුලින්. එතකොට දැ අපි ගත් ආනන්ද්‍යයන සිත්තිික සක්මං කරකරට පිරිසට භාගතන දෙසන කල වාානි අර පිරි ොක්කව දර තව සමහර පිරිසක් හිටියා සාරතියන් නසිතතික සක්මන්ක කර ත සාරතිය නොසිතතික සක්මන් කර හිට පිරිස ාගතු ස දන ක්කෝම ප්‍රඥාවවන්තයි. ඒඟ අ මරත නොසිතික පිරිසක් සක්මන් කර හිටිය. මේ ඔකම් පිරිස දවස් ලාබී කිව. මොගල්ල නරත නොසිතතියක සක්ම කරහිට පිරිසක්. මේ ඔකෝම භික්සු හසේලා එරදි බල සම්පන්නය. ේවදත්තික් සක්මගර ිරිට්ින කට්ටිය භාගතු නස දේශන කළලා මාන්‍ය ක්කම සපුරසයකක්. ඒමන එක්ොම එකට ගැලපිලා යාන්නේ ඒ දහතුවල්ල ස්වභාවේ අනුව එතකොට සමහරට අපි ශ්‍රද්ධාධික චරිතප අත්‍රී ඉන්න පුළුවන්. වීරිය අධදික චරිතතාප අත්‍රී ඉන්න පුළුව ඒඟට විතරක බහුල චරිත අපි අතර ඉන්න පුළුවන් ඒ ඒකෙන සස්සරේ ආපපු කර්මාණන්රූපත් ස්වභාවයන් දෙක්ක ඒ ඒකක සසර ස්භාවයා. ඒගේ ඉන්ද්‍රී ධරම වැඩෙන ආකාරය. එති ඉන්ද්‍රී ධරම වැඩනාකාරය අනුව ඒ ඔස්සිේ අපි අකුසරලි හදාගන්ට හොත නෑ. අපි අපේ නිවන්මග නිවරදි කරගන්න ඕනේ අපි අපේ නිවන් මග තුළ අපේ දහම්ම අපි දුණ කරගෙන අන්න ඕනේ. ඒනිසා? මේ උපක්ලේෂ ඇති වන්න තැන්වලින් හිත මුදවන්න ඕනේ. ඒ උපක්ලේශවලින් හිත මුදුවන් නැතුව අපට නිවර ධර්මයෙන් පැර කරන්න බෑ. හරිද ඒ නිසා නිවන් මඟ තේරුන් ගන්න ඕනේ සියලු සත්තියෝ සබ්බී සත්තා අවේරි නෝහොන්තු සියලු සත්‍යෝ වෛර නැති ඇයවෙත්තුවා කියලා කේවි නෝහොන්තු. නිර්බය වෙත්තුවා කියලා සුකිි නෝහොන්තුූති සැපවත් වෙත්තුවා කියලා. සති උපට්ටාපී ම සහි හොඳට පිහිටෝගන්නවා. හැමතිස්සම කයි සිහිපිටෝගෙන නොයා කායික ක්‍රියාවක් කොස්සේ කෙනෙකුට වරහි තක්ක ොදිින්න තින් රහිතක්ක ප දදින්නනතිෙන් සිහි පවත්වකෙන යන්න. ඒ සයහි තක්ක දිින්නැතිවවෙන්න දුක් පීඩාාවක් කන්න නැති වෙන්න. හොඳට සිහපිටෝගෙන ඉන්න. හරි ඒඟට වේදනාව තුල ඒඟ සිත තුල්ල ඒළඟට ධර්මයන් තුල මෙහොදට සහ පිහිටෝගෙන වාසය කරනවා අවයිරී හිතීන් වෛර නැතිහිතිීන්. කසි කෙනෙකොට දුක්පීදාාවක් එන්නාග හැම කෙනෙකුට හොඳට අවංක හැඟීමේ මෙ සිත පතරෝගෙනමයා හොඳ සිහීන් ඉන්නවා. එතකොට මෙයාට වැඩන්නේ. සතින් උපට්ඨා පේති සිහිය පේටෝගෙන වාසය කරද්දී සති සම්බෝජ්ජංග පරිභාවිතෝ හෝති මිත්තා චේතූ විමුත්ති මෙයාගේ අභ්‍යන්තර ජීවිතය තුළ අවබෝධයට සුදුසු අංගයක් විදිහට සති සම්බෝජ්ජන්ගේ වැඩෙනවා. එහෙමන හදට පැහැදිලි කලින් ශ්‍රද්ධා ඉන්ද්‍රී අප දියුණු කලානේ ශ්‍රද්ධා බලයක් දියුණු කලාානේ ආ එතකොට ශ්‍රද්ධා ඉන්දී කොහෙද දැක්ක කියලා සෝතාපත්ති අගයන්තුල දකින්න කිව ච සෝතාපත්ති අගේසු සෝතාපත්ති අංගයන්තුල දකින්න කිව්වා. එත අවබෝධයට සුදුසු අංගයක් විදිට මේ වැඩෙද්ද අවබෝධයට සුදුසු අංගයක් විදියට සිහිය වැඩද්දී ඔුට සෝතාපත්ති අංගයන් දවුණු වෙලා ඉන්ද්‍රී දරමෝ දට බලවත්තුල අවබෝධයට යන්න අංගයක් විදිහට මේක දියුණු වෙලා නවා. සතර සජි පට්ටානය තුළ මනාකොට පිහිටි සිහිය සක්කායි දිිට්ටියෙන් තොරෝ කරලගෙන යන්න තොරවෙච්චි හිටිින් යන්න අබෝධයට සදුසු අංගයක් විදිහයට මෙහට මේක දියුණු වෙලා යන. එනම් මෛත්‍රී භාවනාවතල ඔබට පේනොවත් දැන් මේ නිවන් මගට පිවිෂ මාවත වෘතු වෙනවා. එතකට මෛත්‍රී භාවනාවතුලින් ඔබ ටාර්යස්ටාන්ග මාර්ගයටි පිෂණ දුරටු ඇරවා. ඉන්ද්‍රී ධර්ම වැඩනාා බලධරම වැඩනාා දැම් බොද්්‍යංග ධර්මයෙන් වැෙනවා. එන මෛත්‍රී භාවනාවතුළ සම්පූර්ණය මේ නිවන්ම වැඩිනෝ දැම් බලන්න බුදුරජාණන් වහන්සේ තමයි මේ පාර හොයා ගත්තේ. මෛත්‍රී දිහාාන වඩපු පිරිස හිටිය කලින්. නාසෙ මෛත්‍ර ජාන් වටලා බඹලෝගියා හැබැයි තුළ නිවන් වමග කොයාගන්න බෙරවුණ. දැංගේ මෛත්‍රී ධ්‍යානේ තුළ නිවන් වගට පාරක් විෘත කර ගස්ත භාගතනාසේ මේ ඔස්සේ නිවනට යන්නමාව තක් සති සම්බෝජ්ජංගං පරිභාවිතාාවොනති මෙත්තා චේතූ විමුත්ති. අවබෝධයට සුසු අංගේයක්ක්විදිහෙට නිවනට යන්න සුදුසු ආරිෙ සත්‍ය අවබෝධ කරන්න සුදුසු අගේ ඇක්විදියට මෛත්‍රී චිත්ත විමුක්තිය එයා වඩනවා. ඒල්ඟට සබ්බේ සත්තා අවේරිනෝ සියලු සත්‍යෝ වර්දැන් අපිට හම්බෙනවනේ ඉතිඋත්තක පාලි හම්බෙනවා භාගතුනාසේ දේශනා කරන මානනිි ඔබේ හිතේ ඇතිවෙච්ච තරහාව දුරු කරන්න. වෛරේ දුරු කරන්න වෛරයේ දුරු කරන්න ඔබ අනාගාම වෙන්න බවටමක් ඇපවෙනවා කියනවා තරහව දුරු කරන්න ඔබ අනාගාමන්න බවටමක් ඇැවිෙනවා කියනවා බලන්න එතකොට මේක සම්පූර්ණයෙන් මේ නිවන් මග තමාමී සම්පූර්ණයෙන් තරහාවව දුරුවවෙන්න වෛරයේ දුරුවවෙන්නේ අපිහි කියනවා අපිට වෛරයන්න තරන්නේය කිය දුරුවෙන් අන්න ගාම ච්චි දසත මේ බලන්න සබ්බේ සත්තා අවේරි නෝද සියලු සත්‍යෝ වෛර නැඇත්තෝ එත්වා කේමිනෝ හොන්තු නිර්භාය වෙත්වා සුකි නෝහොන්තුති සැපෝ අත්්‍යත්වා කියලා ඔබු කල්පනා කරදි සිතද්දි ඔහු ඇත්තටම කලින් ඔබට මතක ඇති ප්‍රඥාව ඉන්ද්‍රී දගුණ කළ කුසල් අකුසල් තේරුම් බේරුම් කරගෙන නොහු ප්‍රඥාවෙන් මේක තේරුම් බේරුම් කරගෙන ඔහු වෛර නැති තරහ නැති ඊරිසියා නැති දුක්පීදා නැති යේ ජීවත්වම කියන අදහසිං යුතු සසාංස්වයට පත්තිම හසීල්ල සත්‍යයෝක අදහසින් ඔහු මෙසිත පැතිරය වේ. එතෙන්දි හෝට අකුසලය කුපදී ඉඩක් නෑ. කුසලය තුළම හිත පිහිටෝගෙන වාසය කළ කාමච්චන්දීකට යන්න ව්‍යාපාදයකට යන්න තරහකට නිද මතටලස කටමකට යන්න. අකුසලයකට යන්න කුසල් රාසි කියන නියෝරණ ඒ නිීවරණයන්ට යන්න ඉඩක් නැතිවෙන විදිහට. ඕ අකුසලයෙන් තොරවෙච්ච කුසලේ තුළ හිත ප අවත්තපු ඒ කුසලේම දියුණු කරගෙනයන්න පුළුවන්ග දීට නියෝන දියුණු කරගත්තා ප්‍රඥා ඉන්්‍රී දියුණු කරගත්තා අන්නේ ප්‍රඥඥාාව පරිභාවිතාති ඒ පඥ්ඥායේ පරිභාවිතා ඇති ඒ ප්‍රඥාව දියුණු කරගෙන දියුණුරගෙනය ඕ නොුවනින් විම සද්දී සති සම්බෝජ්ජන්ගේ තුල්ල පිහිටල්ලා නුව විමසද්ධී අර කුසලේ දිවරුරගෙන යන්න කොසලේ තුළ දියුණු වෙලා යන්න ධම්ම විචේ සම්බෝජ්ජංග පරිභාවිතා හෝති මිත්තා චීතූ විමුත්ති. අවබෝධයහිට යන්න සුදුසු අංගයක් විදිහටට ධම්ම විච්චේ සම්බෝජ්ජන්ගේ වැරනවා ද මේක වේක නිස්සිතං, විරාග නිසිතං නිරෝධි නිශ්චිතං ඔොස්සග පරිනාමි අදී වසිංවැදවා. විවේකේට නැුර වෙච්චිහිටින්. නෑල්මට ැගඹරවෙච්චිති කෙලෙස් නිරෝධ කිරීමට නැමරවෙච්චීති අවබෝධ නිර්වාණ අවබෝධයට යන්න සුදුසුවිදියට මේ අවතුල වැඩෙනවා. එතකොට දැන් ඔන්න ධමවි්චේ සම්බෝද්ජන්ගේ වැඩෙනවා. සබ්බේ සත්තා අවේරිනෝ සියලු සත්‍යෝ වෛර නැත්තූ වෙත්වා කෙන අදහසින් කේමිනෝ හොන්තු රහ නැත් නිර්බායිවෙත්වවා කියෙන අදහසින් සුකිිනෝ හොන්තු හොන්ති සැපවත්තෙත්වා කියන අදහසි වු මේ මෛත්‍රී භාවනාව දියුණු කරගෙන යනකොට වරියම් පක්ගන්නනාාති වීරිය දියුණු කරනවා ඒ වීරියම ආයා උපතිනවා ඇයි හි කලින් අපි ඉගෙන ගත්තා ඔුට ශ්‍රද්ධා ඉන්ද්‍රියවැඩන කොහොමද ්‍රද්ධහහින්දීවැඩ වැඩුනේ වෛර නැති හිතකට ඔගේ හිත පැහැදුනා. තරා නැති හිතකිෙරහි ඔ හිත පැහැදුන ්‍රද්ධාව පීහිටිය. ඊරිසියා නැති දුක්පීරා නැති හිත කරේ. සියලු සත්වයන්ගේ වෛර නැති හිත. සියලු සත්‍යයතුල වෛරනැත්තම් හොඳයි කියෙන අහසතුළ ඒක තුළව හිත පැහැදුනා. තරා නැත්තුවෝත් වගෙන අදහස තුළම හිත පැහැදුනා. සියා නැත්තුව ත්තුවගේ අදහස තුළම සියලු සත්තින්ගේ ඉර්සිය නැතුව එත්තුවගේ අදහස්තුල හිත පැහැදනාා ඒ පැහැදිච්චි හිටිං ඒක තුළම ඔහුගේ හිත පැදිච්චිහිදේ තුළ අහපව වහපෝ ඒ ්‍රද්ධාව තුළම් පහිටන්න දැ ශ්‍රද්ධාවකිල කියන ශ්‍රද්ධාවට උපමාව තමයි උදකප්පසාදන නිමාණික ඒක ටිහිත පැවයිර නැති හිතට හිත පැහදිච්ච ගමන් හිත පිහිටපු පැහැදන සිටිින් ඔහු ආසයකරද්දීය අකොසලයකට ඩක් නෑ. හදකක්් පසාදන මානික්්‍ය වගේ සක්ිත රජර ළඟ තියන බදකක් පසාදනි මානනික්‍ය ඕනෑම අසූචි වලකට දාමට පස්සේ අසූචි වල්ල බොන්න බොල්ලො ඇතුරමටව පිරිවවා. මේ වගේ ඔ හිතු හන්තට පිරිසිදුව නුවව පහැදීමට පස්සේ අකසලේකට යන්න ඉඩක් ඉතිර වෙන්න. එතකට ඒතුල්ලම හිත පහැදනාට පස්සෙ. ඒ වීරර් ආයායමත් පටන් ගන්නවා ආපව් මේ අකුසලේකට යට නොවී කුසලේතුළම හිත පිහිටෝ ගෙන යන්න මේ කුසලේ තියෙන වටනාකම දැනගත්තට පස්සේ වෛර ැති හිත කර හිත පැනාට පස්සේ ඒ තුලම හිත පිහිටව ගෙනඉන්න ගිහිත පහදි මේ වැඩනවා වරිය උපදිනවා ආයායමත්. වරියම් පක් ගන්නාතිඒ වේරිය වඩන කොහොට වේරිය සම්බෝජ්ජංග පරිභාවිතවත් ඇයි හු දම්ම විචේ සම්බෝද්ජන්ගේ, ප්‍රඥාවේ නුවනිං කල්පනා කරනවා ආයායමත්නිිකොසල අකුසලේමකද්ද කියලා සති සම්බෝජ්ජන්ගේ තුළ පිහිටලා. සතිිපට්ටානය තුළ පිහිටලා නුවනින් විමසන කොසලේ අස අකුසලයට අට නොදී යට නොවී කුසලේ තුළ හිත පවත්වගෙන යන්න. ඔහුගේ හිත. ඳදට වීරිය තුළ වැඩින වේරිය සම්බෝජ්ජංගං පරිභාවිතා හෝතිමිත්තා ජේතවය වීරියම් වැඩිනු අයායමත්. ඒ වීරිය වැඩෙද්දී ඊළඟට සබ්බේ සත්තා අවේරිනෝ සියලු සත්‍යෝ වෛර නැත්තෝ වෙේත්වාහගෙන අදහසින් කේමිනෝ හොන්තු තරහ නැත් නිර්ායියවේත්තුවා සුකිි නෝහොන්තුති සැපවත් එෙත්වාකෙන අදහසින් දුොට්ටුල් පටි පස්සම්බති පරිලාහම් පටි පසම්බති ඔවුගේ හිිත පරිදාහි කෙලෙස්ලීම් පීදාවකට පත්ව නැතුව හිිත සංසිදිලා යනවාද. හොඳ චීත සංසින්දිල යනවාද ඒ සංසිඳම එකන්නේ ඕගේ හිත කාමච්චන්ද නිවරට යන කොහෙ දක් නෑ ඇ දම්වවිචයේ සම්බුද්ජගගේගේ ඔක්කම කුසල්ල කුලාදන ගැෙන වීරීන් ඒවාහින් කරනවා. සති සම්බුද්ජන්ගේ තුළ පිහිටිය දම්වචයේ සම්බුද්ජන්ගේ තුල පිහිටිය ඒළඟට නෝනිගම එක තුළ පහිටල එළඟට හුට වේරේ සම්බෝජ්ජන්ගගේෙන් ඒ අකුසල් ඔක්කම අයි කරනවා. එළඟට ව්‍යාපාදනීවරණ තියනමිද්ද සිතේ විසිරද පසුත ව ගති සැකුකොස් ඔක්කොම අයින්කරන හිතතුළ ඔහු පහිටියයට පස්සේ ඔහුගේ ෂිත ශිතට ප්‍රීතියක් අකුසල් නැති නිසා නීවරණ ධර්මය නැති නිසා ඔවුගේ හිතතුළො ප්‍රීතියක් ප්‍රබෝධමත් බවත්තියෙනවා ප්‍රබෝධමත් බවතුළ හිත පිහිටල තියෙනවා පීඩාවක් නැතුව හිතට පිඩාවක් නැතුව සුවසේ ඔහු වවාසය කරනවා ඒතුළ ඔහොට ප්‍රීතියතු වැඩෙනවා පේති සම්බෝජ්ජංගම් පරිභාවිතෝ. මෙත්තාචීත මෛත්‍රයේ තුල ප්‍රීති සම්බෝජ්ජන්ගේ පීති සම්බෝජ්ජන්ගේ දියුණු කරනවා එළඟට වෛර නැති හිටං නිර්බයිය හිටං සැපොවත් වෙච්චි හිටින් ගහෝ ඔුගේ හිත තුළ හිිත සංසිඳවාගෙන ශාන්තභාවයකට පත්කරගෙන වාසය කරනවා. ප්‍රේතිය ඔස්සේ කය හිතයි දෙක සෑන්සිදල යනවා සැහැල්ලු වෙලා යනවා කය හිතයි දෙක සැහැල්ලු වෙලා යද්දේ සංසිදී යද්දී නේවරණ ධර්මය නැති නිසා ඔහුගේ හිත පස්සක්්දි සම්බෝජ්ජන්ගේ තුළ හිත බැසගන්නවා. පස්සද්දි සම්බෝජ්ජන්ගේ තුළ බැසගත්ත හෝගේ හිත ආයම තවදුරටත් වෛර නැති හිටං තරහා නැතිහිතීන් ඔවහුන්දට මේක දවුණු කරගෙන යනකොට ඔහුගේ ඔට ලැබෙන සැපේ ඔස්සේ කායික සැපය තියෙනවා පස්සද්දිය තුළ හිතට ක්‍රේතිය තියෙනවා ප්‍රේතිය සැපේ ඔස්සේ ඔවුගේ හිත සමාධි සම්බෝජ්ජංගා පරිභාාවවිතාව හොඳදට චිත්තන් සමහධ ඔ දර්ටේ තුළම හිත හොදට තැන්පත්වෙනවා. හොද හිත සැම් තැන් පත්වෙද්දී. සමාධී සම්බොද්ජංගම් පරිභාවිතහොන්ති. සමාධී තුළ හිත පිහිටල තියෙනවා. ඉළඟට තියෙනවා මෙක බලන්න සබ්බේ සත්තා අවේරිනු සියලු සත්‍යෝ වෛර නැත්තුවූ විේත්වා කියෙන දහසින්. කේමිනෝ හොන්තු. නිර්භායි වෙේත්වාගේ නදාහසිං සුකිනෝ හොන්තුති සැපවත්තත්වාගේ නදහසිං ඥාණයෙන්කිිලේසි පටි සංකායිති. උපේක්කා සම්බෝජ්ජංග පරිභාවිතාහොන්ේ ඒක යන්නේ හොඳට නුවනින් විමසු විමසු විමසමස දම්ච සම්බෝජන්ග වන වීරී සම්බෝජන්ගගේ වරන පීති සම්බෝජ්ජන්ගේ වරන පස් අති සම්බෝජ්ජන්ගේ වරු සමාධි සම්බෝජ්ජන්ගේ වැඩුණා. මේ ඔස්සේ දැ සමාධීින් භික්වේ අථභූතම් පජානාතික කොහොමත් භාගතුන් වස දේශනා කළේ සමාධිමත්තින් යතාර්ථයේ දකිනවා කියලා. එතකොට නුවණින් කෙලෙස් ප්‍රත්වේක්ෂාර ප්‍රත්තිවේක්ෂා කරර ෂියෝම් සියෝම් කෙලෙ ොක්කෝම් අයින් කරලා හිත උපේක්ෂාවට පත් කරනවා. අර මෛත්‍රීච්චිත් විමුක්තියෙන් උපේක්කා සම්බෝජ්ජන්ගම් පරිභාවිතන්. නෝන විමසවීම සවීම සුමිස අකුසලය කරට යන්න නොදී කුසල යක් තුළ සියුම් සියුම් උපක්ලේ ශොක්කම අල්ලගෙන එක්කම අයින්කර ක බැහරරර බැර වාසය කරලා උපේක්ෂාවට පත්වෙනවා. මධ්‍යස්ත බවට පත්වෙනවා උපේක්ෂා සම්බෝජ්ජංගම් භාවේති. එමේ සත්ත බොජ්ජංගා මෙත්තාය චේතූ විමුත්තියා ආසේවනාහොන් මේවිදිට මේ බොජ්ජංග ධර්මයන් මෛත්‍රී චේතෝ විමුක්තිය තුළ බොජ්ජංගධර්මයන් හොඳට දවුණු කරන්නගේනවා. හොඳට භාවිතා කරන්න බහුලී කතා භාවිතා බහුලී කතා. හොඳට පුරුදු කරන්න මේ තමයි කියන. මෙත්තා චේතෝ විමුක්තිහා පරිකාරා සත්ත බෝජ්ජංග. මෛත්‍රී චිත්තෝ විමුක්තියට පිරි කර. අවශ්‍ය දේවර. ත්‍ර ිත්ව මුක්තිේ බන්ට අවශ්‍ය කරුණු බොද්ජංග ධර්මයන් මේ මහෙමීට එකක දියුණු කරගන්න. ක්‍රවාාන කෝල ඔබේ හිතියෝ බොහුන්දට දියුණ කරගෙනග ත් මෛත්‍රිය මේ විදිට බොදියුණ කරගෙනගවොත් අපබට ලොක්කු දියුණකට යන්න පුළුව භාගතුන් වහන්සේ ඒළඟට දේශනා කළ මේ මෛත්‍රී චිතේ මුක්තිය මේ විදිහට වටන බොද්ජංග ධර්මයන් හොදට බහුල වසේ. යානෙ කතා වත්තු කතාත් පරිචිතා සසමාරද්ද මේදයට යානාවක් වසියං වස්රයක් වසිීන් පිහිටපු දනක් වදී මේ දට දුණු කරගෙන යන්න. එතකොට මෙසේ දියුණු කරන ලද මෛත්‍රී චිත්ත විමුත්තිය ඒළඟට භාගතු දේශනා කරනවා සබ්බී සත්තා අවේරිනු සියලු සත්්‍යෝ වහිර නැත්තූ විත්වාකිනා අදහසින් කේමිනෝ හොන්තු නිර්භය වෙේත්වාගේේ නනාදහසින් සුකිනෝ හොන්තුූති සැපවල්තෙත්වාගේ න අදහසින් සම්මා පස්සති හොඳට මොහු දකිනවා. උොන්දුවට මෛත්‍රී චිත්තු මුක්තිීතල් දැන් කුසල් ලඳුන ගත්ත අකුසල් ලඳුන ගත්තා. කුසලේ දගුණු කරගෙන ගියා අකුසලයෙන් බෑරෝුණ. හරිද අදනගත්ත මේවා කුසල් මේවා කුසල් මේ කුස්සල දියුණු කරන්න ඕන මේ අ කුසිල ඇයින් කරන්න ඕන. වෛර නැත්තූ විත්වා තරහ නැත්තුවූ ඉත්වා ඊර්සියා නැත්තුූ ඉත්වා දුප්ිඩ නැත්තුූ විත්වා සූසය ජීවත්වේම සාංස්ුවීට පත්තමගේින් මේ හිෙට ඔක්කොම දියුණු කරගෙන දියුණුට අවංක හැඟීමෙන්. කලින්ම්ම මංකි වේ අවංන්ක හැඟීමබුට ඕනනි සටකපට මායා නැති අවන්ක හැගීමමබුට ඕනනිේ ඒ අවන්ක හැබීන් හැඟීමෙන්. බ මේ දියුණු කරගෙන ගියාට පස්සේ ඔබට දැන්වංකී ප්‍රඥාවෙන් ඔබ හඳුන ගන්නවා කුසල් අකුසල් හඳුන ගන්නවා. ඔබ වනාකොට දකිනවා මේක කුසලේ ඔ උපක්ලේ ශෙක පේන පටගන්න කාලයක් මේ පුරතු කරග යන කොට ඔබ හොඳුවට අකුසල් පේන පටන් ගන්න හිතේබද වයර මෙතන මෙහ දුර කරගන්නු තරා මෙතැින් දුර කරගන්නු නිර්ශ තන තින ේවිදිී. දක්ක දැක් දැකද දුරු කරගන්න මහන්සිකන්නවා. එතකොට ඒ දකින ඔබේ හිත මනාගට ඔබ දකින හිත කුසල් අකුසල් මනාකොට දකිමින් අකුසල් දුර කරන්න ඔන්න මාවත දකින ඔබේ හිත ඒ දැක්මට අපි කියන අවාචනයා සම්මාදිිට්ටිය කියලා. සම්මාධිට්ි සූත්‍රී භාගතු වනාසි දේශනා කලා කසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කොසල අ දැන ගනී, කුසල මූලයක් දැන ගනී අකුසලත් දැන ගනී අකුසල මූල අ දැන ගන මේ සම්මාධිත්්‍යයයි. මේක හොඳට කුසල්ල අකුසල් දේරුම් බේරුම් කළ දකින මාවත්ත සමාධි්්‍ය එක ප්‍ර්ඥාවෙන් දකින්නේ. සම්මාධ්්‍ය ඇතුළත්වෙන් ප්‍රඥාවට ය තම ුසල ල තේර මර ප්‍රඥ න්ද බ දුණ කළ සරත් හන්ට ත්තයක් මේ ඔක්කොම එකට වැඩුනේ බොද්ජංග ධර්මයන් තුළ ඔබ දියුණු කරගෙන ගියයා දම්විචි සම්බූද්ජන්ගේ සති සබුජ්ජන්ගේ අදි දියුණු කළ බලයයක්ක් විදට ප්‍රඥාව දියුණු කරකිනගයා මේ නිවන් වග තුළ මේ අංගයන් වැඩනැටි ඔබ දියුණුක එ හැටි ඔබ දැක දකාාවේ ඒ දකින ඔබේ දැක්ම සම්වාධී්‍යයයි මේ නිවන් වගොබ තුල වැඩින් හැට ද පක්ෂ ර්මයන් ඔබ ජවිතතු ලනට මික දකින එක ඔබේ මේ ප්‍රඥ්ඥාව ඔබේ සම්මාධීට්්‍යයහි ඒ සම්මාදිිට්ටිය ඔබ හාත්පසිං වඩන්න ඕනේ හොන්දට හාත්පසිං වඩන්නන මෙත්තෝ චේතෝ විමුත්තියා සම්මාදිිට්ටි පරිභාවිතෝදී සම්මා පස්සති මනාකට දකිමින් සම්මාදිිට් හාත්සි ඔබ මේ සිතපු පතුරුවන්න්න ඕනේ සබ්බේ සත්තා අවේරිනෝොතු සියලු සත්‍යෝ වෛර නැත්තෝ වෙෙත්තුවා කේමිනෝ හොන්තු නිර්භය වෙෙත්වා සුකිනෝ හොන්තුූති සියලු සත්‍යයෝ සැපවත්වෙෙත්තුවා කියන අදහසින් සම්ම අභිනිරෝපති භාගතු වන්සේ වචනයක් දේශනා කලාමික් මේ ලස්සන වචන ඇති න මැනවින් අරමුණට නගා ගනී නම් මැනවිං දැන් අපි දන්නවා භාගිතන්නසේ සමා සංකල්පය කළ ද දෙශනල නනික්කම්ම සංකල්පය අ්‍යාපාද සංකල්පය අ නිසා සංකල්ප එතැන දෙකක් මයි ත්‍රරිිභාවනාවට අදාලයි අව්‍යාපාද සංකල්පයයි අවිංස්සාා සංකල්පයයි දෙකම මයි ත්‍රී භාවනාව තුළ මයි ත්‍රී තුල තියෙනවා එතකොට ඔබ කොහොමත් මම වෛරනැත්තෙක්වම කියන අදහස තුල ඔබ කකාමීින්වන් වෙලා නෙක්කම සංකල්පනාව තුළ එක තියෙන්නේ. අව්‍යාපාද සංකල්පනාවත් තුළ එක තියෙන්නේ. අවිහිංසා සංකල්පනාව තුළ තියෙන්නේ. අර ප්‍රඥාවන්හ කුසලේ සම්මා දිිට්ටයෙන් කුසලයා කුසලේ තේරම් ේරුම් කරගෙන. ඒත් තුල්ලම ඔබ දියුණු කරගෙන යනවා වෛරනැ වෛරනැත්තූ ේත්වා. තරහනැත්තුූ ඒේත්වා. සි නත්තුව වා දුुක්පීදා නැත්තුව වෙවා सස जीීවත්त्වා साන් स्ීට පත්තිවා කළම කල්පනාවම සम्මා සංකල්ප ටිකතු වෙනවා ඒ සංකල්පනාවंग වැඩච් ඔබ හිटिंग වැිච් ඔබ වचනය වाइर නැති තरह නැති इසිिया නැති හිटिंग ඔබ වැඩිච් සම්මා පරිග ගන්නती है ම්මා පරිගන්න හාති සම්මාවාචා පරිභාවිත හෝන්ති ඔබේ ඒ වැඩිච්ච මනාංකට ගත්ත වචනය ඔබේ ඇත්තුලෙ දැන් තියෙන්නේ වෛරනැති හිතන සිතිවිලි තියෙන එතකොට හිතේ තියෙන වචන නිලිට එන්නේ වනෝ පුබ්බංගමා තම්මා මනෝසිෙට්ටහා මනොමයන් එතුට ඇතුලි තියෙන වචන නිලිටෙන්නේ වෛර නැති හිත ඇතිවෙච්ච වචනය තම ඉලිටෙන්නේ තරහන තීත ඇතිච්ච වචන තම එලිටෙන්නේ යා නැති හිේ ඇතිච්ච වචනය ලිටෙන්නේ දුක්පීඩා නැති හිතේ ඇතිච්ච වචනය තමයි ලිටෙන්නේ එතකොට ඒ හිතන් ඇතිවිච්ච වචනය තමයි ඔබේ ලීට දැඟන්නේ ඒ වචචනය සම්මාවාචාවටක තුවෙනවා ඒළඟට සබ්බේ සත්තා වේරන දැඟබට තේරෙනවා එන සම්මා කම්මන්තය කියන්නම කත්ත අ ඔබ අවංකවම වඩන මිස්සිත තුළලෙින් ඔබේ කායික ක්‍රියාව බ හසුරුුවද්දිී ඒ තමයි සම්මාක සියල්ලු සත්ටීන්ට හොඳට සලකන්න කාය ඔබ ඔබ හසරුුව අදදිී ප්‍රාණ ගාන්තිං වලිනෙක අනිවාරංග වෙනවා වරකමින් වලකිිනෙක් වර්ධිකමශිනින් වලිනික අනිවාරෙන්ං වෙලා තියන්නේ. ඔබේ වචනයයි කයයි දෙකම සංවර වෙලා දැන් ඒ කය වචනය දෙක මෛත්‍රයට මුස වෙලා. මෛතරට මුස්විච්චේ කයි වචනය දෙක සම්මාවාචා සම්මා කම්මන්ත. ඟ ට ඉල්ලික තේෙනවා සම්මා ආජීවේ කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන්න ඔබ ඔබේ හැසිරීම ඔබේ ආජීවී ජීවිත පැවැත්ම ඔබ ලස්සනට ඔබ ගැනෙනවා සම්මාධීට්ටියෙන් යුක්තව සම්මා සංකල්පයේ මුසුවෙච්ච හිටිං ඔබේ වචනයද සංවර වෙලා ඔබේ කායික ක්‍රියාවත් ඒ තුල්ලම පිහිටලා ආජීවී පිරිසිද් වෙලා අයරවා සබ්බේ සත්තා අවේරිනෝ හොන්තු සියලු සත්‍යෝ වෛර නැති විත්තුවාකිෙනා දහසින්, කේමිනෝ ොන්තු සුකිනෝ හොන්තුූති සම්මා පක්ගණනාාති. මනාකට ගත්ත ඔබගේ වීරිය වෑයම වෛර නැතිහිතින් තරා නැතිහිතිී. ඊර්සියා නැතිීති, දුක්පීදා නැති සංස්්‍රීට පත්වන්වා කියෙන අදාසිංයුතුව ඔබ ගත්ත, ඒවැෑයම ඒ වීරිය ඔබේ සම්වාවායාමි බෞ්ට පත්වෙනවා ඔබේ පිහිටවාගත්තසිහිය සතර සතිපට්ටානය තුළම පිටවාගත්ත සිහියයි ඒ මෛත්‍රයේ තුල පිටවාගත්තසිහය සම්වා සතිී බව්ට පත්වෙනවා ඔබේ වැරිච්ච මෙිතිෙක් වැඩිච්ච සමාදිය සම්වා සමාදී බෞට්ට පත්වෙනවා මේ විදිහට ඔබේ හිීත තුල වැඩෙනවා ඉන්ද්‍රී ධර්ම පහක් වැඩෙනවා දැ. මෛත්‍රී භාවනාව තුළ. බලධර්ම පහක් වැඩෙනවා. බොජ්ජග ධර්ම හතක් වැඩෙනවා. ආර්යස්ටාග මාර්ගය වැඩෙනවා. ඔබට මේක කෙලවර අවසානයේ නිවන දක්වාම වැඩ පුළුවන්. වනාකට වැඩිච්ච නිවන් මග ඔබට... නිවණට මරගෙන යනවා මේ නිවන් මඟ තුළ ඔබ නිවනට මරගෙන යනවා. ඔබ දිසාවසේනුත් මෙත් සිිත පතුරවාරණෝනනි අප්‍රමාණ වසයුත් මෙ සිත පතුරුවන්නවා. කොයි විදිහට ඔබ මෙසිත පැත්‍රයවත් අවසානයේ ඔබේ ගමන් මග කෙලවරට නිවන කරා අරගෙන යන්න පුළුවන්. ඒ නිසා ඔබට පුළුවන් දිසාවසේනුත් ඔබ දිසාවසය මෙත්්තත පත්‍රෝණ එකත් හගත් විදියටට මෙස්සිත පතරනි එකක්ත් තබ දන්න නිසා අප්‍රමාංචේත විමුත්තියත් මාගර් චේත මුතියයක් බ දාන්න නිසා මං ගැක ඩක්කරන කිවිනේ ඔබේ දන්න අයුරින් හොන්දට මේක මෙසිත පතුරුවන්න ඔබට නිවන් මග දැක දෙක මේ නිවන් මග වැලනි අයුරු දක දෙක ඔබට නිවන් මග දියුණු කරගන්න පුළුවන් අපි ඔබ සියලු දෙනාට ආශිර්වාද කරනවා තුනරුවනි යනන් තාශිරවාදයි මේ විදියට ඔබට නිවන් මග දියුණ කරගෙන මේ බිහිසුුණු ගෝර කටුප සසර ගමනි නිදහසෙන්න. ඔබ සියලු දෙනාට දුර්ලබ භාගග්‍ය වාසනාවදාවත් ආසාත්සාදුසා.